අපි දෙමව්පියෝ විදිහට වැඩ කරද්දී අපි දැනුවත්ව නොදැනුවත්ව දෙවිදිහටම අපේ දරුවෝ ගොඩක් දේවල් අපෙන් ඉගෙන ගන්නවා. එතකොට ඒ එතනදී එයාලව හදන අය විදිහට අපේ බොහෝ දේවල් තමයි ඒගොල්ලන් ග්‍රහණය කරගන්නේ. අපේ ගතිගුණ, අපේ හැසිරීම් රටා, අපි කතා කරන විදිය, අපි මිනිස්සුන්ට සලකන විදිය, මේ හැම දෙයක්ම එයාලා අපෙන් තමයි ඉගෙන ගන්නේ. ඉතින් දරුවෝ වෙනස් වුණාට පස්සේ, දරුවෝ වැරදි නම් දරුවන්ට අපි දොස් කියනවනේ. දැන් අපි ගාවට එන බොහෝ දෙනෙක් අපි උපදේශනයේදී දකිනවා දරුවන්ට ගොඩක් දරුවන්ගේ වැරදි, දරුවන්ගේ ප්‍රශ්න කියාගෙන තමයි අපි ළඟට එන්නේ. හැබැයි අපි කතා කරලා බලනකොට ඒ දරුවගේ දෙමව්පියන්ගේම නැත්තං යාව හදාගන්න අච්චිලා සීයලාගේ ඉඳන් ඒ කවුරු හරි යාව නිතර එයත් එක්ක ගැවසෙන අයගේ අඩුපාඩු, වැරදි, නොදන්නාකම් මේ දේවල් හේතු වෙලා තියෙනවා දරුවගේ අර තියෙන හැසිරීම් රටාවට. එමත් නැත්තං දරුවව හරි විදිහට තේරුම් අරන් නැහැ කියන එක තමයි අපිට තේරෙන්නේ. ඉතින් ඒක නිසා මේක එක තියරි එකක්, සයිකොලොජි වල තියෙන එක සංකල්පයක් තමයි ඔයාලට ඉතාමත්ම කෙටියෙන් බොහොම සරල විදියට කියලා කියන්න හිතුවේ. එතනදී දෙමව්පියෝ වර්ග දෙකක් ඉන්නවා. දෙමව්පියෝ වර්ග දෙකක් විදියට නම් කරනවා, nurturing parents සහ critical parents ලා කියලා. ඒ කියන්නේ චෝදනාත්මක දෙගුරුන් සහ පෝෂණාත්මක දෙගුරුන් කියලා. එතකොට මේ දෙගොල්ලම ඔයාලගේ දෙමව්පියෝ, ඒ අයව හදපු අය, මේ විදිහට මේක එකිනෙකාට ඉදිරියට යන එකක්. ඔයාලා හදන විදිහට තමයි ඔයාලත් ඔයාලගේ දරුවෝ ඊළඟ පරම්පරාවට ඒ පණිවිඩ ගෙනියන්නේ. ඒ නිසා මේක හරිම වැදගත් අපි දැනගෙන ඉන්න එක. මොකද චේන් එකක් වගේ අපේ සමහර වැරදි පුරුදු ඉදිරියට යන්න පුළුවන්. දැන් ඔයාලා සාමාන්‍යයෙන් දන්න අය අතර දැන් ඕගොල්ලෝ පොඩක් කතා කරලා සම්බන්ධ වෙනවා නම් හොඳයි. දැන් ඔයාලා විවිධ අය වැසුරු කරනවානේ, ඔයාලගේ මේ ඔෆිස් වල බොස්ලා ඉන්නවා, ඔගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා, එතකොට ඔයාලගේ හස්බන්ඩ් වයිෆ්, එහෙම නැත්නම් ඒ අනික් ඥාතීන් වෙන අය ඉන්නවා, මේ වගේ විවිධ අය ඇසුරු කරද්දි නැත්තම් තමන් ගැනම හිතලා බලද්දි අර අපි කියන සමහර ගතිගුණ තියෙනවනේ. දැන් සමහරු ඉන්නවා නිතරම තව කෙනෙක්ව පහත හෙළලා කතා කරන අය. ඔගොල්ලන් එහෙම දැකලා තියෙනවද? කියන්නේ ඒගොල්ලන්ගේ ඒක ඒගොල්ලන්ගේ හැටි, ඒගොල්ලන් දැනුවත්ව නොදැනුවත්ව ඒගොල්ලෝ කොහොම වුණත් ඒගොල්ලෝ කතා කරනකොට ටිකක් අනිත් අයව පහත හෙලන ගතියක් තියෙනවා. මං කියන දේ දැනිලා තියෙනවද? ඔව්ද නැද්ද කියලා නම් ඔළුව වන්නනවත් පේන්නේ නැහැ. ඉතින් කවුරුත් අපිට වැඩි පේන්න නැති නිසා ටික දෙනෙක් හරි පේන්න ඉන්නවා නම් තමයි හොඳ. එතකොට පොඩ්ඩක් කියන දෙයක් තේරෙනවද? මොන අහන් ඉන්නවද? නිදිද දන්නෙත් නැහැ නැත්තම්? කාට හරි පුළුවන් අය එන්නකෝ මේ වීඩියෝ ඔන් කරලා. නැත්තම් නිකන්. ඔව් ඒ කෙනෙක් දාලා තියෙනවා ඔව් කියලා. ඔව් ඒ වගේ අය ඉන්නවා. එතකොට තව ඔගොල්ලෝ දැකලා තියෙනවද අර අපි කියන්නේ චුරු චුරු ගානවා කියලා හැම වෙලෙම? සමහර විට ඔයාලත් එහෙම ඇති. නිතරම කම්ප්ලේන්ස්, චෝදනා. මො අරක හරි නෑ, මේක හරි නෑ, මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ, මේ වගේ තමයි යුත්තේ, එහෙම කියලා මොනවා හරි නිරන්තරයෙන්ම අර තියෙන දේත් එක්ක ගැළපිලා යන්න නැතුව නිතර අඩුපාඩු කියන අය එහෙම දැකලා තියෙනවද? මෙසේජ් එකක් හරි දාන්නකෝ මේ පුළුවන් අය වීඩියෝ එකේ කියන්න. එහෙම නැත්තම් මේ මෙසේජ් එකකින් හරි කියන්න. ඔව් ඔව් දැකලා තියෙනවනේ, ගොඩක් ඉන්නවා. ඔව් එතකොට ඒ වගේ ගතිගුණ, ඒ වගේ දේවල් ගොඩාක් වෙලාවට එන්නේ මේ හදන ක්‍රමයක් එක්ක. දැන් අපි ඕක එච්චර හිතන්නේ නැහැනේ. අපි හිතනවා ආයාලගේ හැටි කියලා අපි ඒක එච්චර ගණන් ගන්නෑ. සමහරට ඕගොල්ලන්ගෙත් ඒ ගතිගුණ තියෙනවා. තව කට්ටියක් ඉන්නවා ඕගොල්ලෝ දැකලා තියෙනවා ඇති, වැඩ කල් දාන අය. ගොඩක් වැඩ ඩෙඩ්ලයින් එකක් ආවහම ඒගොල්ලන්ට ඒක හරි අමාරුයි. වැඩ කල් දැමීම තමයි ඒගොල්ලන් නිතරම ආස දේ. නිතරම අර මොනවාද
අන්තිම දවස ඩෙඩ්ලයින් එකට මොකක් සිංහලෙන් කියන්නේ ඒ වගේ දවස ඒකේ වැඩේ අවසන් කරන දවස එනකොට ඒගොල්ලන්ට ඒක හරි වදයක් ස්ට්‍රෙස් වෙනවා ඒ වගේ අය ගොඩක් ඉන්නවා එතකොට මේ වගේ මේ ගතිගුණ ගොඩක් ඇවිල්ලා තියෙන්නේ දෙමව්පියන් චෝදනාත්මක දෙගුරුන් වෙද්දී චෝදනාත්මක දෙගුරුන් වෙනකොට දැන් මේ කියන දේවල් ඒ කියන්නේ දරුවෙක් තුල මේ දේවල් ග්‍රහණය වෙන්නේ ඒගොල්ලන් මේ දේවල් වර්ධනය වෙන්නේ යාලා තුල මේ කියන්නේ ඉපදීමෙන්ම ගේන දේවල් නෙමෙයි මේවා යාලා ඉපදුනයින් පස්සේ එයාලට ඇති වෙන ගතිගුණ එතකොට ගොඩක් දේවල් ඉගෙන ගන්න ගිහාම කියන්නේ අපි දැන් අපි දෙමව්පියෝ විදිහට එයාලව නිවැරදි කරන්න යනවනේ ඔයාලා ගොඩක් වෙලාවට මේ දරුවන්ව හදනවා කියලා කියන්නේ අපි යාලව නිවැරදි කරන්න හදනවා හැම වෙලාවෙම ඒක මේ විදිය වැරදි මේකයි හරි විදිය කියලා ඔගොල්ලෝ නිතරම නිවැරදි කරන්න හදනවා ඒ වගේම ඔගොල්ලෝ සමහර වෙලාවට යාලව අපි කියන්නේ යම් කිසි දෙයකට පොළඹවා ගන්න හදන එක පාඩම් කරන්න හරි නාන්න හරි මොනවට හරි ඔගොල්ලෝ යාලව මොටිවේට් කරගන්න හදනවානේ මේ දේ දැන් මෙහෙම වෙන්න ඕනේ කියන එකට උත්තේජන දෙන විදිය සහ එයාලව යම් කිසි දෙයකට ට්‍රේන් කරනවානේ දැන් අපි කියනවා අපි සයිකොලොජි වල කියන දේක් තමයි ගොඩක්ම පළවෙනිම ට්‍රේනින් එක තමයි ළමයින්ගේ ඔයාලා දන්නවද කවුරු හරි එහෙම කියන්න උත්තරයක් දෙන්න මොකද දරුවෝ ලබන පළවෙනි පුහුණුව මොකක් වෙන්නේ නැද්ද කවුරු හරි කියන්න බල කියන්න හරි මෙසේජ් එකක් හරි දාන්න මොකද්ද ළමයි ලැබෙන ඔයාලා හැමෝම මං හිතනවා මෙතන ඉන්නේ ඔක්කොම ළමයි ඉන්න අයනේ අපි පේරන්ට්ස්ලාට මේක කරන්නේ ඒකට ඔක්කොමලා ළමයි හදපු අය මාසයක් හරි දෙකක් හරි අවුරුද්දක් හරි අවුරුදු 10ක් හරි හදපු අය ඒකට ඔගොල්ලෝ ඔක්කොම මේ ට්‍රේනින් එක ළමයින්ට දීලා තියෙනවා මොකද්ද ළමයින්ගේ පළවෙනි ට්‍රේනින් එක මොකක් වෙන්නේ නැද්ද ඔයාලා කරපු දෙයක් ගැන අහන්නේ එකෙක් කියනවා අම්මගෙන් කිරි බොන එක කියලා. තව කෙනෙකුත් කියනවා කිරි බොන එක කියලා නෑ. ඒක ළමයා උපතින් ගේන එක. නෑ. සේරමලා කියන්නේ ඒක නෑ. ඒක බබාලා උපතින් දැනගෙන එන දෙයක්. කවුරු ට්‍රේනින් දුන්නද? කියන් බාන් මට අම්මලා කිරි දීපු කිරි බොන්න ට්‍රේනින් දීපු අය? ඒක වෙන්න බෑ. එහෙම ට්‍රේනින් දෙනවා ඒ ඔයගොල්ලන් ළමයින්ට. පේරන්ට්ස්ලා මේ කවුඩ් මේ කියන්නේ අම්මා කොයි වෙලාවකවත් ළමයින්ට ට්‍රේනින් දීලා නැහැ ඇවිදින්න. ඒ විදිය දේවල් කියනවා නෑ. ඒ ඇවිදින්නත් ට්‍රේනින් දෙන්න ඕනේ නෑ. ළමයා නැකිරිනවා. ළමයා හිට ගන්නවා. පළවෙනි ට්‍රේනින් එක ඔව් පොටි ට්‍රේනින්. ඔව් නෑ කතා කරන එකක් නෙමෙයි සමහර දාලා තියෙනවා කතා කරන එක කියලා නෑ. අපි එයාලට ටොයිලට් ට්‍රේනින් එක තමයි ඒගොල්ලන්ට අපි දෙන පළවෙනි ට්‍රේනින් එක. ඉතින් මේක ළමයෙක්ගේ පෞරුෂ වර්ධනයට ගොඩක් වැදගත් කියලා තමයි අපි සයිකොලොජි වල ඉගෙන ගන්නෙ. එතනදී අම්මලා එක එක විදියට හැසිරෙනවා. ඒ කියන්නේ ඒක ගොඩාක් ඉල්ලීම් කරන අය ඉන්නවා. අනේ පුතා මේක දැන් කරමුකෝ. අම්මිට වැඩට යන්න පරක්කු වෙනවා. මෙහෙමයි මෙහෙමයි කර කර ඉල්ලීම් කරනකොටත් එයා නිකන් ඒක හරි වැදගත් දෙයක් මංගාව තියෙනවා. දැන් මේ අම්මව නිකන් හසුරවන්න. අම්මා මේක ඉල්ලනවා නෑ මන් දෙන්නේ නෑ කියලා වගේ. එහෙම හැංගීම් එන්නත් පුළුවන් එක එක විදියට එක එක දරුවෝ ඒකට ට්‍රේන් වෙනවා ඉතින් සමහර අය සැර කරනවා සමහර අම්මලා නේද අම්මලා ඉතින් ඕගොල්ලෝ දන්නවනේ අම්මලා කොහොමද කියලා ඉතින් ඒ වගේ වැඩක් ළමයෙක් කරන්න නැති වෙනකොට ඕගොල්ලන්ට පරක් වෙනකොට මොකද ඕගොල්ලන්ගේ තව දහසකුත් එකක් වැඩ තියෙනවා කරන්න මෙතෙන්ට වෙලා මේක කරනකන් ඉඳගෙන ඉන්න බෑනේ එතකොට ඕගොල්ලෝ සැර වෙනවා එතකොට එක එක විදියට මේ පුහුණුව ළමයින්ට යනවා ඉතින් මේකේ හරි ක්‍රමය කියන්නේ අර ඒගොල්ලන්ට ඒක නිසි වෙලාවට යාලව ඒකේ ඉඳවන එක ඒගොල්ලන්ට ඒක කරගන්න ඉඩ දෙන එක ඒ මිසක් අර ඉල්ලීම් කරන්නෙත් නැතුව සැර කරන්නෙත් නැතුව ඒක යාට ඒ වෙලාවේ බැරි නම් ඒකත් ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න ඕනේ දැන් ඕක ගොඩක් අය මේ ට්‍රේනින් දෙන්න හදන්නේ හරියට ඒ දේට උදේටම මේක පුරුදු කරගන්න හදනවා උදේ ඉස්කෝලේ යන්න කලින් පුරුදු වෙන්න ඕනේ හින්දා චූටි කාලේ ඉඳන් මේක උදේට පුළුවන් නම් ඉතා හොඳයි. නමුත් සමහර ළමයි එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලන් වෙන වෙලාවල් වලදා ඒක යන්නේ ඒකට වෙලාවක් කියන්න බෑනේ හරියට. එහෙම සමහර ළමයි ඕක වෙනත් වෙලාවල් පුරුදු කරගන්නවා. ඉතින් අර එතනදී ගොඩාක් මේ අපි ටිකක් නම්‍යශීලී වෙන්න ඕනේ.
අපි ඕනාට වඩා ඒගොල්ලන්ට බැගෑපත් වෙවි ඒක කියන්නෙත් නැතුව සැරවෙන්නෙත් නැතුව ඒගොල්ලන්ටත් එක්ක කියන්නේ ඇත්තටම කියනවා නම් ජීවිතේ අපි ළමයි හදනවා කියලා කියද්දි ගොඩක් වෙලාවට හැදෙන්නේ අපි ළමයාව හදනවට වැඩිය අපි තමයි ඒකට අනුව ළමයා අනුව අපි හැඩගැහෙන්න පුරුදු වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ ටොයිලට් ට්‍රේනින් එක වැරදුනොත් ගොඩක් වැරදි පෞරුෂයන් බිහි වෙනවා කියන එක තමයි කියන්නේ. හරි ලෝභය ගොඩක් තරහ යන අය. ඉතින් එතනදිම සමහර විට අපි නොදැන අපි ඒ වගේ ප්‍රශ්න ඇති කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ පුහුණු වීම කොයි එකත් එහෙම තමයි. ඒ ළමයින්ට දෙන පුහුණු වීම වලදී ළමයි ඇත්තටම ලොකු දෙයක් එයාගේ පර්සනැලිටි එකට එකතු කරගන. ඔගොල්ලෝ දෙන දේ පුහුණු වෙනවද නැද්ද කියන එක නෙමෙයි. සමහර ටික පුහුණු වෙන්නේ නැහැ. හැබැයි එයාගේ පර්සනැලිටි එකේ විදිය ඒව අනුව හැදෙනු. දැන් අපි කෑම කන්න ගියත්, ඇඳුමක් අඳින්න ගියත්, නාන්න ගියත් මේ හැම තැනදීම අම්මලා හරි විදිහට ඒ ට්‍රේනින් දුන්නේ නැත්නම් දැන් ළමයා පුළුවන් තරම් ස්වාධීන කරලා තමයි හදන්න ඕනේ. සැර කර කර බැනලා එහෙම නැත්නම් ගොඩක් තද නීතියක් යටතේ එහෙම හදන්න ගියොත් ඒක හරි ගැටලුවක් බවට පත් වෙනවා. දැන් මේ ළඟදිම ඈතකදී ආවා එක ගෑනු ළමෙක් යාගේ අම්මත් එක්කම තමයි ආවේ. එයාගේ විවාහ වෙන්න යන කෙනා එක්ක කියන්නේ දැන් විවාහ වෙන්න ඔක්කොම සූදානම් විවාහය එකපාරක් මෙතන කල් දාලත් එක්ක දැන් කරන්න ලෑස්ති කරගත්ත දිනේ කල් දාලා දැන් ආපහු ඒක හරියට කරන එක දැන් මේ ගර්ල් කියනවා මම මෙයා විවාහ කරගන්නවද නැද්ද කියන එක ගැන මට හරි මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මම කතා කරා. ඉතින් කතා කරනකොට දැන් මේ ළමයාට වයස 30යි. ඉතින් පොඩි ළමයෙක් නෙමෙයිනේ, උපාධියක් තියෙනවා, ඒ දේවල් තියෙනවා, රස්සාවක් කලින් කරලා තියෙනවා, දැන් කරන්නේ නැහැ කිව්වා. ඒ වගේ දේවල් එක්ක දැන් මෙයාට මේ එයා කියන්නේ මේ ඒ බෝයිගේ වැරදි තමයි එයා ගොඩක් කිව්වේ. ඊට පස්සේ දැන් කතා කරලා බලපුවාම දැන් පස්සේ මං ආයේ අම්මා එක්කත් කතා කරා, ඒ පිරිමි ළමයව ගෙන්නලත් කතා කරා. ඒ කතා කරනකොට තේරෙනවා ගොඩක් වැරදි තියෙන්නේ ගෑනු ළමයන්ගේ. ඒ පිරිමි ළමයා කියන කොයි දේ වුණත් එයාට වැරදි. ඉතින් මේ ඒ පිරිමි ළමයාගේ අම්මත් කතා කරා. මේ ඔක්කොම එක කතා කරපුවාම තේරුම් ගන්න පුළුවන් වෙච්ච දේ තමයි මේ ගර්ල්ගේ අම්මා හරිම අර මං කියපු චෝදනාත්මක දෙගුරුන්ගෙන් කෙනෙක්. ඉහළ තනතුරක් දරන කෙනෙක්. අම්මා ගොඩක් හොඳ තනතුරක ඉන්න බොහොම ඉගෙන ගත්ත ඒ වගේ ළමයි ඕන තරම් හැන්ඩල් කරපු ඒ විදිය කෙනෙක්. නමුත් ඒ චෝදනාත්මක පෞරුෂය කියන එක දුවට ගියාට පස්සේ ඒ දුව දැන් වයස 30ක් වුණත් එයාට එයාගේ තීරණ තනියම ගන්න බෑ. දැන් ඔයාලා මේ ළමයාව හදන විදියත් එක්ක මේවා බලපාන්නේ පහුවෙද්දී. බලපාන්නේ ළමයා වැඩිහිටි වෙනකොට දැන් එයාට එයාගේ තීරණ ගන්න බෑ. එයා දන්නේ නැහැ බස් එකක යන්නවත් හරියට දන්නේ නැහැ. එයා කොහොම කොහම හරි ඉගෙනගෙන ඒ ටික කරගෙන තියෙනවා වුණාට තනියම යවන්නේ නැහැ. යවන්නේ නැති නිසා යන්න දන්නේ නැහැ. ඉතින් දැන් අර පිරිමි ළමයාගේ අම්මා කියනවා මෙයාව ගෙනල්ලා මට තමයි ඔක්කොම කරන්න වෙන්නේ කියලා. යන්න කරන්න ඒවා දන්නවා, උපාධි තියෙනවා, ඔක්කොම දක්ෂයි. නමුත් අර ස්වාධීනව තීරණයක් ගන්න බෑ. හැම වෙලාවෙම අර චුරු චුරුව කියන එක. කොයි වෙලේත් එයා මේ මොනවා හරි චෝදනාවක්. හැම වෙලේම චෝදනාවක්. මේක හරි නෑ, අර එහෙම නෙමෙයි. දැන් ඒ පිරිමි ළමයාට චෝදනා ගොඩයි. ඉතින් ඊට පස්සේ මං හිතන්නේ ඒ විවාහය දැන් වෙයිද කියලා. මොකද ඒ පිරිමි ළමයාට ඇති වෙලා දැන් මේක විඳලා. ඉතින් එයා තීරණයක් ගන්නේ සමහර විට මේක නවත්තන්න. මොකද මෙයත් එක්ක ඉස්සරහට වැඩ කරගෙන යන්න අමාරුයි. ඉතින් යන්නේ ඒ වගේ පෞරුෂයන්ගේ වෙනස්කම් පසුකාලීනව සහ ළමා කාලයේදී උනත් ඇති වෙනවා. ඕනෑවට වඩා අර අම්මලා මෙයාව පාලනය කරලා වැඩි. තනියම ස්වාධීනව දේවල් කරගන්න දෙන්නේ නැහැ. ස්වාධීනව හිතන්නවත් දන්නේ නැහැ. අම්මා තමයි තීරණ ගන්නෙ. ඉතින් ඕගොල්ලෝ හරි පරිස්සම් වෙන්න ඔයාලා ළමයි හදනකොට එයාලට එයාලගේ ස්වාධීන තීරණ දැන් ළමයා අහනවා චූටි කාලේ ඉඳන්ම. දැන් සමහර වෙලාවට ඔයාලගෙන් අහනවා පාට කරන්න ගිහිල්ලා. අපි හිතමු උනාරි චිත්‍රයක් පාට කරනකොට උනත් අම්මේ මම මේක මේ පාටින් පාට කරන්නද මේ පාටින් පාට කරන්නද ඔය වගේ වහනවා නේද ඔයාලගේ බබාලා. මන්ද මගෙන් නම් ඇහුවා. ඉතින් හරි අමාරුයි ඒ වෙලාවට බේරෙන්න. ඉතින් ඒක අහනවා කොච්චර කිව්වත් ඔයා කැමති පාට ගන්න කියලා නැහැ. අම්මා කියන්නකෝ. ඉතින් ඒගොල්ලෝ බලනවා අපෙන් ඒක මේවා කරගන්න සමහර බබාලා. ඉතින් දැන් කොහොම හරි ඉතින් එහෙම පාට අහපු ළමයා තමයි. ඉතින් දැන් මගේ ළමයා චිත්‍රම කරන්නේ. නමුත් අර මුල් කාලෙදී ඒ වගේ දේවල් ඇහුවා. ඉතින් හරි අමාරුවෙන් ටික ටික මුලදී ඉතින්
බැරිම තැනදී අපි පාටක් කියනවා ඉතින්. ඊට පස්සේ හැබැයි අපි කියනවා හරි ඊළඟ සැරේ ඔයා කියන්න ඕන. අර එහෙම එහෙම ටික ටික ඒක එයාටම කරගන්න හුරු කරා. ඉතින් ඒ වගේ පුළුවන් තරම් දරුවොන්ට ඒ දේවල් පුරුදු කරන්න චෝදනාත්මක දෙගුරුන්ගේ හැටි තමයි ඒගොල්ලෝ මොනවද ඔයාලට හිතෙන්නේ? ඔයාලගේ පර්සනැලිටි එක දිහත් බලලා චෝදනාත්මක අයගේ හැටි කොහොම වෙන්න ඇති කවුරුරි කතා කරලා කියන්න, කිසි ප්‍රශ්නයක් නැහැ කතා කරලා කියන්න, නැත්තම් මෙසේජ් එකක් දාන්න කතා කරන්න ශක්තිය නැත්තම් කියන් බලන්න. නිකන් චෝදනාත්මක දෙගුරුන් කිව්ව තැන මොකද්ද අදහස් වෙනව ඇති? දැන් මම උදාහරණ විදිහට චුට්ටක් කිව්වනේ, මොන වගේ ගතිගුණද යාළට තියෙනව ඇත්තේ? තමන් ගැන හිතලා කියන්න. ළමයි කරන හැම දෙයකම මේ වැරදි වැරදි ඔව් දේ දකින්න ඉක්මනට ඔව් හොඳ ළමයි දේ දකින්න ඉස්සෙල්ලා. ඔව් ළමයි කරන දේවල් වල හොඳ දේ දකින්න ඉස්සෙල්ලා වැරදි දේ දකිනවා. තව එකෙනෙක් කියලා තියෙනවා, අර බලන්න අරයා මෙහෙමයි, ඔයා එහෙම නෑනේ, ඇයි ඔයා ඔහොම හැසිරෙන්නේ කියලා අහනවා. ඔව් තව අම්මලගෙන් මේක එන එක හොඳයි, මොකද දැන් ඔය කියන්නේ ඔයාලගෙනුත් වෙන දේවල්. තව මොනවද? ඒ කියන්නේ කම්පයා කරනවානේ වෙන ළමයි එක්ක, කම්පයා කරලා තමන්ගේ ළමයින්ට බනින එක. ඔව් අරයා නම් මෙහෙමයි, ඔයාට ඇයි බැරි, ඇයි ඇයි බැරි කියන ප්‍රශ්නය නිතරම අහන එක. තව වැරදි වැරදි දකිනවා, ඊළඟට හරි දේ කරන්න අර නිකන් තදින් කියන්නේ. තව තව එකක් දෙකක් දාන්නකෝ. තව මොනවාද චෝදනාත්මක දෙගුරුන් වෙනකොට වෙන්න පුළුවන් දේවල්? ඒගොල්ලෝ ගොඩක් ජජ් කරනවානේ, විනිශ්චය කරනවා. When children don't do the way parents want. ඔව් අම්මලාට ඕන විදිහටම ළමයි කරන්නේ නැති වෙනකොට ඒගොල්ලන් ඒකට බනිනවා. දැන් අම්මට ඕන විදිහක් තියෙනවනේ, මේ වෙලාවේ නාන්න එන්න කිව්වා නම් අම්මලා හිතන් ඉන්නේ හොඳ ළමයා කියන කෙනා ඒ වෙලාවේ වැඩ ටික නැවතුවා නාන්න. එහෙම තමයි හොඳ ළමයි ඉන්නුනේ, පාඩම් කරන්න දැන් කියලා කියනකොට අම්මලා හිතාගෙන ඉන්නවා හොඳ ළමයා ටක් ගාලා පාඩම් පොත් ටික ගත්තා, පාඩම් කරන්න පටන් ගත්තා. ළමයින්ගේ පර්ෆෙක්ට් බලාපොරොත්තු වෙනකොට කියලා කෙනෙක් දාලා තියෙනවා. ළමයින්ගෙන් හරියටම පර්ෆෙක්ට් විදිහට දේවල් බලාපොරොත්තු වෙද්දී. ඔව් ඒ හැම දෙයකදීම විශේෂයෙන් බබාව අර විනිශ්චය කියන එක ජජ් කරද්දී මේක මෙහෙමයි වෙන්න ඕනි කියන එක බබාට නිතරම දැන් දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මොනා හරි දෙයක් කියනකොට හරි සැරයි එයා ඒ කියන විදිහ කිසිම නැහැ, අර තෙතමනයක් නැහැ කියලා අපි කියන්නේ. ඒක නිකන් රවට්ටලා කියනවනේ දැන් අපි බබාලට දේවල්නේ. එහෙම නැහැ, හරි කෙලින් කියන්නේ. හැම වෙලේම එයාලා ගැන වද වෙනවා, හේතුවක් ඇතුව හෝ නැතුව. ඔව් ඒක තමයි අර නිකන් චුරු චුරුව නේද, හැම වෙලාවෙම මොකක් හරි කියන්නේ. ඒගොල්ලන් ඒ අම්මලාට අල්ලගන්න වෙන දේවල් නැහැ ගොඩක් වෙලාවට. දැන් ගොඩක්ම වැඩට යන අම්මලාට මෙහෙම චුරු චුරු ගගා ඉන්න වෙලාවකුත් නැහැ. ගොඩක් වෙලාවට වැඩට යන අයටත් වඩා සමහරලාට ගෙදර ඉන්න අය නිතරම අර දරුවෝ ගැන හොයනවා. ඔව් ගත්තොත් ඉවරයි, හලා ගන්නවා. අනේ ප්ලීස් ඕක නම් හලා ගන්න එපා කියලා කියනවා. ඒ වගේ දේවල් කියවෙනවා කියලා. ඒක තමයි. ඒ වගේ අර නිතරම දරුවන්ට ආයාචනා කරලා හරි හොඳින් හරි නරකින් හරි හැම වෙලේම බලපෑම් කරනවා, විනිශ්චය කරනවා. එතකොට සමහර විට ඔයා මේක මෙහෙමම කරන්න ඕනි කියන නීති දානවා. දැන් පන්තියේ පළවෙනියා වෙන්න නැත්නම් ලකුණු මෙච්චරක් ගන්න ඕනි. අර ළමයා හැම වෙලේම ඉන්නේ හිර වෙලා වගේ දෙයක් තියෙනවා. එතකොට නර්චරින් පේරන්ට් කියන කෙනා මේකේ අනිත් පැත්ත. එයා හරිම කරුණාවන්තයි, දරුවගේ පැත්තෙන් අහලා එයාගේ නම්‍යශීලී වෙලා එයත් එක්ක එකඟ වෙලා තමයි දේවල් කරන්නේ. දරුවගේ හොඳ දකිනවා. එතකොට මගෙන් මොනවද වෙන්න ඕනේ කියන එක අහනවා. ඔයා මොනවද ඒ ගැන හිතන්නේ කියලා අහනවා. දැන් මට මතකයි එක තැනක ඒ එක දරුවෙක් කියලා තිබ්බා. ඔව් එයා කියලා තිබ්බේ එයාගේ අම්මා එයාට පුරුදු කරපු දේ තමයිලු. දැන් මොනා හරි දෙයක් කරන්න යනකොට මේ ඇත්ත එකක්
එයා බොහොම ඉගෙන ගත්ත හොඳ කෙනෙක් තමයි මේක කියලා තිබ්බේ. එයාගේ අම්මා එයාගෙන් අහනවලු දැන් මොනවා හරි දෙයක් සිදුවීමකදී ඒකට තීරණයක් ගන්න ඕන වෙලාවේදී අම්මා කියනවලු ඇස් දෙක චුට්ටක් පියාගෙන ඔයාගේ හිත ඇතුලේ ඔයාට ඒකට දෙන උත්තරේ මට කියන්න බලන්න කියලා. දැන් අපි හිතමුකෝ මොනවා හරි දැන් පාඩමක් දෙයක් මොනවා හරි ළමයාට ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා මොනවා හරි ඉස්කෝලෙන් එවපු වැඩක්. එතකොට ඒක එයා කියනවා අම්මේ මට මේක කියලා දෙන්න කියලා. මේකේ මොකද්ද කරන්නේ මට තේරෙන්නේ නැහැ. දැන් අම්මා ඉස්සෙල්ලා මොනවා හරි ඒකේ මූලික ටික දීලා බබාගෙන් අහනවා මොකද ඔයාට හිතෙන්නේ? එහෙම නැත්තම් තීරණයක් ගන්න ඇඳුමක් අඳින හැටි කියන්නකෝ. එතකොට අම්මා දැන් අපි ගොඩක් වෙලාවට අම්මලා මොකද කියන්නේ මේක අඳින්න. දැන් අපි යන්නේ වෙඩින් එකකට නැත්තම් පාටි එකකට ඔයා මේක අඳින්න ඕනේ. දැන් සමහර ළමයි බෑ කියනවා නේද ඒක අඳින්න. මන් දන්නේ මට නම් ඉස්සර හරියට එහෙම ප්‍රශ්න තිබ්බා බෑම කියනවා. ඉතින් මොකද දන්නේ හේතුව? ඒක අඳින්න බෑ කියනවා. ඒ සපත්තුව නම් දාන්න හැමදාම මට මතකයි ඔය හරි යනවා නම් හස්බන්ඩ් එක අපි හස්බන්ඩ් ඉතින් කියන්නේ අදත් සපත්තුවේ ප්‍රශ්නේ පටන් ගනීද දන්නේ නැහැ කියනවා. ඒ සපත්තු දෙක දාන්න බෑ කියනවා. ඉතින් මොන කිසිම හේතුවක් නැහැ. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ තියෙනවනේ. අන්න ඒ වෙලාවට දැන් ඒ අම්මා කියනවලු හරි ඔයාගේ හිත ඇතුලෙන් මොන සපත්තුවද එහෙනම් ඔයාට ඉල්ලන්නේ. ඉතින් අන්න ඒ වගේ ඒ අම්මලා එයාගෙන් එක ගන්නවා. දැන් ඒ ළමයා හොඳ උගතෙක් වෙලා එයා කියන්නේ එයාගේ ඇතුළාන්තයත් එක්ක කතා කරන්න එයා ඒකෙන් නිතරම ඉගෙන ගත්තා කියලා. දැන් ඔය අපේ ෂැඩෝ සෝල්ස් කරන අය එහෙම කරපු අය මෙතන ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලන් දන්නවා අපි ගොඩක් අපේ ඇතුළාන්තය එක්ක නේද අපි මොකද්ද අර හතරක් ගැන කියලා දෙන්නේ කලාකරුවා නේද ආටිස්ට්. එතකොට ඒක එකක් තියෙනවානේ අපේ ඉන්ටීරිය ගයිඩන්ස් කියලා අපේ ඇතුළාන්තය මොකද්ද කියන්නේ ගැන කියන එක ගැන අපි නිතර ඉගෙන ගන්නවා ඒක වැඩි කරගන්න. දැන් මේ වගේ කෙනෙක්ගේ එක හරි වැඩි මොකද පෝෂණාත්මක දෙගුරුන් ඒකට අවස්ථාව දෙනවා. එයාටම එයාගේ තීරණ ගන්න එයා හිතන දේට වටිනාකමක් දෙනවා. දැන් ඔයාලට තේරෙනවද අර බබාට කවුරු හරි ඔයාලගේ බබාලා පොඩි හරි ලොකු හරි ඔයාට ඕන දේ කියන්න යනකොට බබාගේ අදහසට වටිනාකමක් ඇවිත් නැහැ කියන එක තේරෙනවා. ඒ කියන්නේ ඔයා කියන එක මොනවද ඕක වැඩක් නැහැ මේ මං කියන දේ තමයි කරන්න ඕනේ මේ ගවුම තමයි අඳින්න ඕනේ. එහෙම නැත්තම් දැන් ඔයා නාන්නෙන්න ඕනේ. එහෙම නැත්තම් දැන් පාඩම් කරන්න. දැන් මේ ළමයා කියනවා මේ වෙලාවේ මට බෑ අයිකෝ අද නාන්න බෑ. ඒ බෑ කියන්නේ එක්කෝ මොකක් හරි හේතුවක් හින්දා එක්කෝ යාට තවස් ටිකක් වෙලා සෙල්ලම් කරන්න තියෙනවා. එහෙම නැත්තම් එයාට එදාට ඒ මූඩ් එකක් නැහැ. දැන් අපි වුණත් සමහර දවස් තියෙන්නේ අපි අද නම් බෑ වගේ නාන්න කියලා අපිත් මගහරින වෙලාවල් තියෙනවා. නමුත් ළමයාට එහෙම එකක් තියෙන්න බෑ වගේ නිකන්. අපි කිව්වනම් අද අපි දාන් ඉන්නේ අද ළමයා නාවන දවස කියලා නම් ළමයා දැනගන්න ඕනේ නාන්න. එතකොට ළමයාට කිසිම එයාගේ අදහස් වලට එයාගේ හැඟීම් වලට වටිනාකමක් අපි දෙන්නේ. ඉතින් ඒක වෙන්නේ නෑ නර්චරින් පේරන්ට් ගේ. ඉතින් ආහාරි පෝෂණාත්මකයි කියන්නේ දරුවාව පෝෂණය කරන්න තමයි එයා හැම වෙලාවෙම එයාගේ අදහස තියෙන්නේ. එතකොට දෙමව්පියෙක් මේ විදිහට වෙන්නෙත් අර මං ඉස්සලා කිව්වා වගේ ඒ දෙමව්පියන්ගේ ඇතුලේ තියෙනවා එයාලගේ මතකයන්. එයාලව හදපු විදිය, එයාලට අම්මා කියපු විදිය. ඒක මාර පරිම බලගත් දෙයක්. අම්මලා කියපු විදියවල් අපේ තුල හරියට වැඩ කරනවා. දැන් මට මතකයි එක සැරයක් දැන් අපි ගොඩක් අය කියනවනේ දැන් මන් දන්න මේ ඉන්න අය ගොඩක් අය කියනකොට දැන් අර මං කියපු ගර්ල් අර මැරි කරන්න මං කිව්වේ එක්කන් ආවා කියලා ළමෙක් ඒ ළමයා කියපු පළවෙනි එක අම්මත් ඉන්න තැනම කිව්වා මම නම් මෙයා වගේ වෙන්නේ නැහැ කවදාවත් කිව්වා. මගේ ළමයි හදනකොට මං නම් අම්මා වගේ හදන්නේ නැහැ කිව්වා. එතකොට මං කිව්වා ඉතින් ඔයා එහෙම දැන් කිව්වට දුව කරන්න යනකොට ඔක කොහොම වෙන්නේ නැහැ ඔයා ඊට වඩා වෙනස් වෙන්න ඕනේ කියන එක. නමුත් එළම වෙනස් වෙන්න කැමති වුණෙත් නැහැ. අන්තිමට කවුන්සලින් උත් එපයි කිව්වා. මොකද එයාට ඕන විදිහට එයාට ඉන්න ඕනේ කියලා. ඒකෙන් දැන් බලන්න අර අම්මගේ ගතිගුණම ඇවිල්ලා. එයාත් හද චරිතයක්. ඉතින් එයා එහෙම බෑ කියලා කවුන්සලින් උත් නැවැත්තුවා. ඉතින් මොකද අර බෝයිගේ පැත්ත එයා තේරුම් ගත්තේ මැඩම් බෝයිගේ පැත්ත ගත්තා කියලා. බෝයිට වැරදක් නැහැ මට කියන්න. බෝයිගේ අම්මත් කියන ඒගොල්ල හරීම ලස්සනට ඒ අම්මා පුතාව හදලා තියෙනවා. ඉතින් අපි 3 දෙනෙක් එකතු වෙලා ආරයව චුට්ටක් හරි ගස්සන්න මේ මොනවා හරි වචන කියවෙනකොට එයා ඔක්කොමලව රිජෙක්ට් කරා. මට ඕන විදියට මං ඉන්නවා කිව්වා ගියා. ඉතින් අර ඒ වගේ එයා ළමයි හදනවා කිව්වට එයා හදන ක්‍රමය දන්නේ නැහැ. මම දන්නේ අම්මා කියලා දීපු ක්‍රමය තමයි. ඒ නිසා ඒ මතකයන් ඒවා රෙකෝඩ් වෙච්ච විදිය
අර වචන අර මෙහෙම කරන එක ඔයගොල්ලෝ ගොඩක් දැකලා ඇති. ඔයාලා බලන්න ඔයගොල්ලෝ කරනවද කියන එක අපි මෙහෙම කරලානේ කියන්නේ you should කියන එක එනවා අපේ. ඉතින් ඒ දේවල් ගොඩක් අපිටත් අම්මා හෝ තාත්තා කවුරු හරි අපිව හදපු අයගෙන් ආපු දේවල්. මේ අම්ම කෙනෙක් දාලා තියෙනවා අදත් මං කිව්වලු මොකද ළමයා කියනවලු එකම ඇඳුම තමයි යාට අනි ඊළඟ පාටියටත් අඳින්න ඕනි කියන්නේ ඒ ඇඳුමවලු. ඉතින් ওই චූටි කාලේ ඉඳන් ওই පොඩ්ඩක් ඒක දැන් දැන් අම්මලාට ඕනේ ළමයාව රැජිනා වගේ ලස්සනට නේ කුයින් මේ ප්‍රින්සස් කෙනෙක් වගේ අඳවගෙන යන්න. නමුත් ළමයා ඉල්ලන්නේ එකම ඇඳුම. ඉතින් ඒ වගේ ප්‍රශ්න මතු වෙනවා. ඉතින් හරි එයාට ආස දේ අපි කරන්න දෙනවා නම් පොඩ්ඩක් ඒවට අපිට ඉඩ දෙන්න වෙනවා. එතකොට මං කියන්න ගියේ දැන් එක අවස්ථාවක දැන් අවුරුදු ගානකට කලින් මට ක්ලයන්ට් කෙනෙක් එක්කන් ආවේ හස්බන්ඩ් වයිෆ් එක්කන් ආවේ හස්බන්ඩ් මන්ත්‍රී කෙනෙක් කිව්වා මේ නෝනාව පුළුවන් නම් හදලා දෙන්න මැඩම් කිව්වා ළමයින්ට හරියට ගහනවා කියලා. දැන් ළමයි එතන ඔයාලට පේනවනේ චෝදනාත්මක දෙගුරුන් කියන තැන තමයි ඒ අම්මා ඉන්නේ. හරියට බබාලට ගහනවා පස්සේ අඬනවා. ඉතින් ළමයි 3 දෙනා පුදුම දුකක් විඳින්නේ කියලා. ඊට පස්සේ ඒ ගර්ල් එක්ක කතා කරනකොට ඒ අම්මත් එක්ක ටිකක් කතා කරලා බැලුවාම ඇත්තටම එයා ඒ හස්බන්ඩ් එයාට හම්බෙලා තියෙන්නේ බස් එකේ යනකොට. හරි ඒ වගේ නිකන් ඒ වගේ ඇති වෙච්ච සම්බන්ධයකින් තමයි විවාහ වෙලා තියෙන්නේ. එයා මේ ළමා නිවාසික හැදුණු කෙනෙක්. ඉතින් එයා ගැන පව් කියලා ඉතින් හොඳ ළමයෙක් ඉඳා ඉතින් එහෙම තමයි අර බොයි එයාට කැමති වෙලා ඉතින් ඒ විවාහය වෙලා තියෙන්නේ. එහෙම වුණාට අර එයා හැදිලා තියෙන පරිසරය තුළ එයා හැමදාම ගුටි කාලානේ. එයාට මේ සියලු සැප සම්පත් දැන් තියෙනවා. වාහනයක් තියෙනවා, ගෙදරක් තියෙනවා, හොඳ මහත්තෙක් ඉන්නවා, ලස්සන දරුවෝ 3 දෙනෙක් ඉන්නවා, ඔක්කොම පහසුකම් තිබුණාට එයාගේ අර ගතිය කියන එක ඉබේටම එනවා. එයා ගුටි කාපු නිසා එයා ඉබේටම ළමයින්ට ගහන්න එයාගේ එයාට ගහන්න ඕනේ නැහැ. එයා ආදරේ ළමයින්ට. හැබැයි එක පාට එයා කියන්නේ ගැස්ස වෙනවා. ගැස්ස වෙනවා දැන් ඒක ඉබේ වෙන්නේ. ඒක තමයි මේ මේ මේකේ තියෙන බරපතලකම. ඊට පස්සේ අර ළමයි ගුටි කාලා පුරුදු වුණාට පස්සේ ওই ළමයින්ටත් ඒක යනවා. ඉතින් මේ චේන් එක කඩා ගන්න අපි දැනුවත් වෙන්න ඕනේ. අපි මේ වගේ දේවල් අහලා ඉගෙනගෙන අපිව පාලනය කරගෙන එක්කෝ මෙඩිටේෂන් කරලා එක්කෝ කවුන්සලින් කරලා මොනවා හරි ක්‍රමවේදවලට අපිව හසුරුව ගත්තේ නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එක වතාවක මට ડોක්ටර් කෙනෙක් කතා කරා. එයා කිව්වා මගේ අම්මා ඒ විදිය කෙනෙක්. එයා ડોක්ටර්. හැබැයි අම්මා හරියට සැර කරලා මේක මේ විදිහට වෙන්න ඕනේ කියලා තමයි ලෝයා වැහැදුවේ. ඉතින් දැන් එයා ડોක්ටර් කෙනෙක් පුත් වෙලා හුඟක් දේවල් ඉගෙනගෙන එයා මේක පාලනය කරගන්න උත්පරිම ට්‍රයි කරනවා. ඉතින් එයා හරි හොඳයි පුතාට ඔක්කොම හොඳයි. හැබැයි එයා එයාගේ අතින් පුතාට දුවට ඒ ළමයි දෙන්නටම يعني ඒවා වෙන්න යනවා. එයා ඉතින් අර දත් මිටි කාලා වගේ පාලනය කරගෙන තමයි එයා යාව කන්ට්‍රෝල් කරගෙන ළමයින්ට හිම වෙන්න නොදී යන්නේ. හැබැයි ඒත් බැරිවීමේ හදිසියේ ඒක වෙන මොකද මහත්තයාට එයා කියලා තියෙන එයා මහත්තයාගෙන් ගොඩක් يعني හස්බන්ඩ් එහෙම කෙනෙක් නෙමෙයි නම් එතකොට අපිට හස්බන්ඩ්ගෙන් ගොඩක් උදව් ගන්න හැකෙනි. ඉතින් හස්බන්ඩ් එයාව කන්ට්‍රෝල් කරනවා ඒ වගේ වෙලාවට. හරි දැන් වාගේ අර පුරුද්ද ඔය එන්නේ කියන එක මතක් කරනකොට එයා ටක් ගාලා අනිත් පැත්තට යනවා. නමුත් අර ඉබේටම යාගේ එක හරියට එනවා කියන එක එයා කියනවා. සමහර ලෙඩ ඒ වගේ දේවල් අන්තිමට මානසික රෝගී මට්ටම් වලට යන ඒවා පවා තියෙනවා. පුරුදු අනවශ්‍ය පුරුදු දැන් වොෂ්රූම් එකට යන්න බෑ මුළු ඔක්කොම ක්ලීන් කරලා තියෙන්න ඕනේ. ඉතින් දැන් පුතත් පටන් අරන් ඒ වගේ කරන්න. දැන් දුවත් එහෙම වෙලා අර එහෙම ඒව පුරුද්දට යනවා. ඒවා නිකන් හරි පීඩන අන්තිමට තමන්ටම හරි ප්‍රෙෂර් එකක්. ඒ නිසා පුළුවන් තරම් ඔයාලා ඒ වගේ දේවල් වලින් අයින් වෙන්න ඕනේ. එතකොට මේ වගේ අය දැන් අපි කියපු චෝදනාත්මක අයගේ තව තියෙන දෙයක් තමයි ඒගොල්ලෝ මං කිව්ව ඉස්සෙල්ලත් කිව්වේ මම අනිත් අයව හෙලා දකිනවා, පහත් කරලා කතා කරනවා, අනිත් අයව විනිශ්චය කරනවා, අනිත් අයට ඇනුම් පද කියනවා. ඒකත් තියෙනවනේ. ඔය ගොඩක් අය ඉන්නවනේ සමහර අය ඉන්නේ වයසක අය ඔය නැන්දම්මලා වුණත් ඇති සමහර අයට. ඒගොල්ලන් පුරුද්දට හරි නික ඇඟට නොදැනි අනුම් පද කියන්න පුරුදුයි. ඉතින් ඒක අපිටත් ආවොත් ඉතින් ඒක අර ළමයින්ට හරි හර්ට් වෙනවනේ අනුම් පදයක් කියන එකේදී. දැන් සමහර වෙලාවට නැන්දම්මලා එළිය අතර තියෙන ප්‍රශ්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. අර අනුම් පදයක් නිකන් ඊතලයක් වදිනවා වගේ හිතට වදිනවා. ගොඩක් අයට ඒක හරියට හර්ට් වෙනවා.
ඒ වගේ දේවල් වලින් පුළුවන් තරම් වැළකෙන්න ඕනේ මේ විදියට නොවෙන්න. ඊළඟට තව දෙයක් තමයි දැන් ඔයාලා හිතනවා ඇති දැන් චුට්ටක් ඔයාලගේ ගතිගුණ ලියලා බැලුවොත් හිතලා බැලුවොත් දැන් අපි හිතමුකෝ රවුමක් ඇඳලා නර්චරින් පේරන්ට් ක්‍රිටිකල් පේරන්ට් කියන දෙන්න රවුම මැද්දෙන් බෙදුවොත් ඔයාගේ ගතිගුණ වලට මේ දෙපැත්තෙම තියනවාද දෙකම තියනවාද නැත්නම් නර්චරින් කියන එක වැඩි ක්‍රිටිකල් කියන එක අඩුයිද ක්‍රිටිකල් කියන එක වැඩි නර්චරින් කියන එක අඩුයිද රවුමක් ඇඳලා නිකන් දාලා හිතලා බලන්න කොහොමද තියෙන්නේ කියලා. ඒ කියන්නේ මං කියන්නේ 100ට කීයක් මේ පැත්තද 100ට කීයක් අනිත් පැත්තද කියන එක අපිට හිතන්න පුළුවන්. පොඩ්ඩක් හිතලා බලන්න විනාඩියක්. තමන් කොයි වගේ අම්ම කෙනෙක්ද? නිතර විනිශ්චය කරනවද, චෝදනා කරනවද, පාලනය කරනවද, නැත්නම් ගොඩාක් කාරුණිකයිද? එයාව හුරතල් කරලා එයාට අවස්ථා දීලා එයාට තැන දීලා දෙන්න සහයෝගයෙන් එයාගෙන් ඒ වැඩේ කරගන්නවද? ඒ පුහුණුව එයාට වදයක් නොවී පුහුණු වෙන්න දෙනවද? තමන් කොයි විදිය කෙනෙක්ද කියලා චුට්ටක් හිතලා බලන්න. ඔයාලා කැමති නම් පුළුවන් නම් බලන්න පර්සන්ටේජ් එක සාමාන්‍යයෙන් අපි කියමු නර්චරින් පේරන්ට් කියන පර්සන්ටේජ් එක දාන්න. එහෙම නැත්නම් අපි NPCP කියලා මේක හඳුන්වන්නේ CP NP දෙකෙන් එකක් ඕක හරි දාන්න. එතකොට අනිත් එක හිතාගත්ත හැකිනේ. තමන් කොච්චරක් දුරට ක්‍රිටිකල් පේරන්ට් කෙනෙක් කියලා හිතනවද, කොච්චරක් දුරට නර්චරින් පේරන්ට් කෙනෙක් කියලා හිතනවද? 80%ක් නර්චරින්, 65%ක් නර්චරින්. NP කියලා දැම්ම නම් ඇති අනිත් අය චුට්ටක් තව කීපයක්, 65ක් කියපු එක්කෙනාගේ තව ටිකක් වැඩිපුර ක්‍රිටිකල් පේරන්ට් ගතිය තියෙනවා. අනිත් අය නිකන් සාමාන්‍යයෙන් අපිට පොඩි අදහසක් ගන්න අපි අපේ දෙමව්පියෝ කොයි වගේද කියලා. ඔයාලට මං කියන දේ පැහැදිලි නේද? මේක දාන්න පුළුවන්. ඉක්මනට දෙකයි ආවේ උත්තර. සියයට 75ක්. ගොඩක් අය 75ක් නර්චරින් පේරන්ට්. හරි. එතකොට එතකොට දැන් ඔයාලට පේනව නේද 70ක්? හරි. ඔයාලට තේරෙනව නේද එතකොට ඔයාලා ළඟ මේ දෙගොල්ලම ඉන්නවා කියන එක? නර්චරින් පේරන්ට්, ක්‍රිටිකල් පේරන්ට් දෙන්නම කවුරුත් 100යි කියලා දැම්මේ නෑනේ. ඔව් 100යි කියලා කවුරුත් දැම්මේ නැහැ. දෙගොල්ලම ඉන්නවා කියන එක තේරෙනවා. එතකොට ඕකේ පුළුවන් තරම් අපි නර්චරින් පේරන්ට් කියන එක වැඩි කරගෙන ක්‍රිටිකල් පේරන්ට් කියන එක ගොඩාක් නෙමෙයි ඉතින් 15%ක් 20%ක් තිබුණාට කමක් නැහැ. ඒ වගේ අපි යම් කිසි ප්‍රමාණයකට ඉතින් පුළුවන් තරම් ඒක අඩු පැත්තට තියාගන්න පුළුවන් නම් තමයි හොඳ. එතකොට ක්‍රිටිකල් පේරන්ට් අපිට ඕන වෙන්නේ මොන වගේ වෙලාවල්වලදීද? දැන් නර්චරින් පේරන්ට් නම් ඔයාලට තේරෙනවා කොයි දෙයකදීත් බබත් එක්ක බොහොම බැලන්ස් කිවිසුමක් ගහලා ඉමින් සීරුවේ දැවන ආවඬ ගන්නවා නම් යාව නිකන් ෂේප් එකේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පාඩම් කරන්න ගන්නවා නම් අර වදයක් නොවී කරදර නොකර චෝදනා නොකර හැම වෙලෙම පල්ලෙහාට දාලා අර ළමයා හොඳයි ඔයා හොඳ නෑ කියන එක නැතුව කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට අපිට මොන වගේ වෙලාවටද ක්‍රිටිකල් පේරන්ට් කියන කෙනාව අවශ්‍ය වෙන්නේ? ඒක ඕනිමද? 100%ක් නර්චරින් වෙන්න බැරිද? මොකද හිතෙන්නේ? ඕනි කියලා කියනවා නම් බෑ. හොඳටම ස්ටබර්න් වෙලාවට. බබා හොඳටම ස්ටබර්න් වෙලාවට. ඉට් ඩිපෙන්ඩ්ස්. ඔව් අපිට හැම වෙලාවෙම නර්චරින් පේරන්ට් කෙනෙක් වෙලා ඉන්න බෑ. සමහර වෙලාවට අපි ළමයි හදනකොට අනිවාර්යයෙන්ම ළමයින්ට සැරකරන්න අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ළමයින්ට ටිකක් ඒ කියන්නේ ඒ සැර වෙනවා කියන එක අර පහල හෙලලා එහෙම කරලා නෙමෙයි, පොඩි දඬුවමක් කියන එකක් එයාට ඉගෙන ගන්න දඬුවම් දෙන්න වෙන අවස්ථා තියෙනවා. ඒ දඬුවම අපි දඬුවම් කිරීම ගැන ඕනම් වෙන දවසක් කතා කරමු. දඬුවම් කියන එක හැම වෙලාවෙම දෙනකොට ඒකෙන් යමක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ළමයාට නිකන් හරි වේදනාවක් එහෙම නැත්තම් එයාව නිකන් හිර කිරීමක් නෙමෙයි, එයා එකෙන් පාඩමක් ඉගෙන ගන්නවා.
හැමවිලේම අන්න ඒ වගේ පාඩමක් උගන්වන්න අවශ්‍ය තැනදී අපි ටිකක් තදින් ඉන්න ඕන අවස්ථා තියෙනවා. දැන් හිතන්නකො ගුරුවරයෙක් කියලා. දැන් ගුරුවරයාත් අම්මා කෙනෙක් වගේනේ, හරියට නර්චරින් පේරන්ට් කෙනෙක් වගේ තමයි ගුරුවරයා කියන කෙනා. මේ ගුරුවරයාටත් මේ ගතිගුණම තියෙනවා. එතකොට හොඳට ඉන්නවා, ටීචර් හරි හොඳයි, ඔක්කොම එහෙම ඕනවට වැඩිය හොඳ වුණොත් අර අපි කියන්නේ ළමයි කරේනගින්න එනවා කියලා. ඊට පස්සේ ටීචර් නිකන් ටීචර්ව නිකන් රූකඩයක් බවට පත් කරගන්නවනේ. ඕනවට වැඩිය හොඳ වුණාමත් නේද ටීචර් ආර එක කරමු මේක කරමු කියලා. එහෙම බෑ, ටීචර් කෙනෙක් පොඩ්ඩක් සැර දාන්නත් ඕනේ. හැම වෙලාවෙම හොඳයි වගේ ඉඳලා බෑ. අර ළමයාට තරහට නෙමෙයි, නමුත් ළමයි ටික කන්ට්‍රෝල් කරගන්න සද්ද දාලා කතා කරන්න ඕනේ. පොඩ්ඩක් ඒගොල්ලන්ව ඩිසිප්ලින් කියන එක ඇති කරගන්න පොඩ්ඩක් සැරට ඉන්න වෙන අවස්ථා තියෙනවා. සමහර දේවල් වලදී අර අපි ඉස්සර ඉඳන් කියනවා වගේ අපේ උදාරිලා එහෙම දන්නවා. අර බිත්ති වගේ නීති කියන එක අපි නිතරම කියනවා. එතකොට බිත්ති වගේ නීති අපි ගාව තියෙන්න ඕනේ. මොනවද බිත්ති වගේ නීති කියන්නේ? ඒ බිත්තියෙන් ළමයාට එහා පැත්තට යන්න බෑ. ළමයා දොරක් හොයාගන්න ඕනේ එහා පැත්තට යන්න. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට කිව්වොත් ෆෝන් එක ඉල්ලනවා කියන්නකෝ. අම්මා කියලා තියෙනවා ෆෝන් එක දෙන්නේ පැය භාගය. පැය භාගය දැන් දුන්නා. දීලා අම්මා ඒක අරන් තිබ්බහම, මම උදාහරණයක් කියන්නේ. එතකොට ළමයා ආයෙ ඉල්ලනවා, අඬනවා, අනේ අම්මේ අදට විතරක් කියනවා. විවිධ ආකාරයෙන් ළමයි දන්නවනේ අම්මව ෂේප් කරගෙන කොහොම හරි ගන්න. අම්මලව නම් සාමාන්‍යයෙන් කරන්න බෑ, තාත්තලව තමයි කොහොම හරි ෂේප් කරගෙන ඕවා කරගන්නේ. ඉතින් එහෙම කරන්න ආවහම අම්මා කියනවා නෑ අද මන් දෙනවා කිව්වේ පැය භාගය. දැන් ඒ පැය භාගය දුන්න, ආයි දෙන්නේ හෙට. අන්න ඒ වගේ වෙලාවට අම්මා ගාව තද ගතිය තියෙන්න ඕනේ. ඒක තමයි එතනදී ක්‍රිටිකල් පේරන්ට් ගේ රෝල් එක. අම්මා ගාව අර හැම එකටම හා එහෙනම් අදට ගන්නකො, හා එහෙනම් කමන්නේ කියලා එහෙම කරන්න ගියොත් ළමයා අම්මව අභිබවා යනවා. ආයි කෙනෙක් දාලා තියෙනවා නොහිතපු ලොකු බොරුවක් කියලා පේරන්ට්ස්ලා රවට්ටද්දි. ඔව් ඒ වගේ වෙලාවට එයාට බොරුවක් කියන එකේ තියෙන වැරද්ද කියලා දීලා, ඒකට සමහර විට දඬුවමක් දීලා, ඒ වගේ දෙයක් කරන්න අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට, ගුරුවරයෙකුට ඒ හැකියාව තියාගන්න ඕනේ. ඉතින් අන්න එහෙම මිසක් අර ඒකෙන් හැබැයි ළමයාට පර්සනැලිටි එකට බලපාන දෙයක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ යහපතක්. බොරුවක් කිව්වහම ඒක කියලා දුන්නේ නැත්නම් ළමයා හැමදාම බොරු කියනවනේ. දැන් ඔයාලට පේනවනේ මේ දවස්වල රටේ ගොඩාක් ප්‍රශ්න යනවා, FB එකේ පෝස්ට් එනවා, ඉතින් විවිධ සාකච්ඡා කතාබහවල් යනවා අර ගෑනු ළමයෙක්ට වෙච්ච සිද්ධිය ගැන. ඉතින් අපි නිකන් හිතලා බැලුවොත්, ඉතින් ඔය ගෑනු ළමයෙක් ඔය වගේ වෙලාවක ඔය වගේ යාළුවොත් එක්ක, ඊට පස්සේ නොදන්න පිරිමි අය එක්ක ඔය වගේ යනවා කියලා කියන්නේ එතන ඒ අම්මගෙත් අනිවාර්යෙන් ප්‍රශ්නයක් නැද්ද? මන් දන්නේ ඒ අම්මා ගැන. මම මේ නිකන් කියන්නේ ඒ ළමයා ගැන කියනවා නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඒ වගේ සිදුවීම් වෙනකොට දැන් තව ළමයෙක් දාලා තියෙනවා, ළමයා කවුද පිරිමි ළමෙක් එක්ක කැමැත්තෙන් ලුගියේ කියලා එයා කියනවා, අම්මා කියනවා ළමයා පැහැරගෙන ගිහින් කියලා. ඉතින් අපි දන්නේ නැහැ ඇත්තයි බොරුවයි. නමුත් මේ වගේ දේවල් ළමයි කරද්දී අම්මලාගෙත් ලොකු කොහේ හරි අඩුපාඩුවක් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි අම්මලා විදිහට හැම වෙලේම ළමයි එක්ක අපි යාළුයි නම් අපි ළමයා එක්ක මේ යා ගැන අපි සැලකිලිමත් නම්, දැන් අර ළමයි බොණ්ඩ පුරුදු වෙච්ච ගෑනු ළමයිලු. ඉතින් ඒ ගෑනු ළමයි බීලා එනකොට දෙයියනේ අම්මට තේරෙන්නේ නැද්ද දුව බීලාද නැද්ද කියන එක. ඒක තේරෙන්නේ නැති තරම් අම්මා කොහෙද එතකොට ඉන්නේ? අම්මා ඉතින් වැඩට ගියත් මොනවා හරි ගෙදර එනවා එහෙම ඇතිනේ. අන්න ඒ වගේ හරියට අපි දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අද කාලේ විශේෂයෙන් මේ ළමයි කරන දේවල් ඉන්න විදියවල් බය වෙන්න නෙමෙයි කියන්නේ. අපි සැලකිලිමත් වෙලා අපි ළමයි එක්ක අපි නිරන්තරයෙන් ඒගොල්ලන්ව අපි තේරුම් අරගන්න. ළමයා අපිට බොරු කරන්නේ නැති මට්ටමට අපි යාලව හදාගෙන නම් ඔය කියන දේවල් ඔය විදිහට වෙන්න බෑ. ඉතින් මේක හරිය නිකන් ලංකාවෙම ගෑනු ළමයි මේ වගේ දැන් රාවේ නිකන් යන්නේ මේ FB වල යන විදිය. මං හිතන්නේ ඒක එහෙමයි කියලා. එහෙම නැති දරුවෝ ඕන තරම් ඉන්නවා. අම්මලා කොච්චර හොඳයි ඉන්නවද? ඒ අම්මට මොකක් හරි මන් දන්නේ නැහැ. මේ අම්මා ගැන මම මොකවත්ම දන්නේ නැහැ. ඒ අම්මට යමක් වැරදුනා වෙන්න ඇති. සමහර විට ඒ අම්මා මොකක් හරි වෙන ප්‍රශ්නයක ඉන්න ඇති. ඉතින් නමුත් සාමාන්‍ය අය ගත්තාම මම කියන්නේ අපි දරුවෝ ගැන ගොඩක් අවදියෙන් ඉන්නවා නම් අපිට ළමයාගේ පොඩි හරි වෙනස අපිට පේන්න ඕනේ. ඒක නිසා ඒ වගේ ගොඩාක් දුරට ළමයව අපයෝජනයට පත්වෙවි ඉදිරියට යන්න බෑ. ළමයා ෆෝන් එක මොනවද කරන්නේ? ටිකක් ලොකු ළමයි ඉන්න අය අම්මලා නිතරම ඒ ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනේ. ඇත්තටම අපිට ගොඩක් ප්‍රශ්න එනවා ওই ෆෝන් වල. එහෙම ප්‍රශ්න
ළමයි අනවශ්‍ය පින්තූර යවලා ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් එතනම අපිට පේනවා ළමයා බය නැතුව එහෙම ඒවා කරන්නේ. අම්මලා ළමයි අතර කොහේ හරි දුරස් බවක් තියෙනවා. අම්මට ඕපන් වෙන්නේ නැතුව ළමයා වෙන කෙනෙකුට ඕපන් වෙලා තියෙනවා ඕනවට වැඩිය. ප්‍රශ්න කියන්න ගිහින් තියෙනවා. ඒ කියන්නේ අම්මා දුරස් කියන එකනේ. ඒ අම්මලා ඉතින් එක්ක සැරයිද එහෙම නැත්නම් ළමයාව පාලනය කරා වැඩිද මොකද්ද කියන එක අපි හොයන්න වෙනවා. ඒ නිසා අපි අපේ දරුවෝ ගැන එහෙම නොවෙන්න අපි ගොඩක් කල්පනාවෙන් ඉන්න වෙනවා. මැඩම් කිව්වා වගේ දරුවා ඉල්ලන දේවල් නොදුන්නාම නොකරාම ඇග්‍රසිව් විදියට හැසිරෙද්දී මොනවද අපිට කරන්න පුළුවන්? මොනවද අපිට කරන්න පුළුවන්? සමහර වෙලාවට බිම පෙරලි පෙරලි අඬනවා. රවට්ට ගන්න. ඒක අමතක කරවන්න හරි අමාරුයි. ඒ වෙලාවට ඒක ඉග්නෝ කරන්න ඕනිද? ඔව්. එයාට වා ඒක දිය යුතු නැති දෙයක් නම් ඒ වෙලාවට එයා දැන් ඔයාලා දැකලා ඇති සමහර ওই වීඩියෝ එහෙම එනවා. මේ මේ පිටරට ළමයි මේ මොනවාද සුපර් මාකට් එකට ගිහින් මොනා හරි ඉල්ලනවා. ඒ මම දැක්කා සමහර තාත්තලා එහෙම හිටගෙන ඉන්නවා. ළමයා බිම පෙරලි පෙරලි අඬනවා එක එක විදියට කරනවා. මොනවා කිව්වත් තාත්තා හිටගෙන ඉන්නවා පූල් එකේ තාත්තලා මම ගහන්නෙත් නෑ. මේ මොකවත් කියන්නෙත් නෑ. නමුත් එහෙමම ඉන්නවා. අර ඒ වගේ එහෙම ඒ විදිහට දැන් මේ අම්මා කියන විදිහට ළමයි පුරුදු වෙලා නම් ඒ විදිහට දෙන්නම එපා. මොකද එහෙම දුන්නොත් එක දවසක් දුන්නොත් ඊළඟ දවසේ දෙන්න වෙනවා. ඒ කියන්නේ මෙහෙම මෙයා පුරුදු වෙලා තියෙන්නේ මේ විදිහට කරලා එයා ඉල්ලගෙන තියෙනවා යම. එයා ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා තමයි එයා දෙවෙනි වතාවටත් එහෙම කරලා බලන්නේ. ඒ නිසා එහෙම වෙලාවට දෙන්න එපා. සමහර ලාවට ඉස්කෝලේ යන්නේ නැතුව ওই විදිහට අඬනා ඉන්නවා. ඉතින් එතකොටත් අපි කියන්නේ එයාව කොහොම හරි කරලා ඉස්කෝලට ගිහින් දාන්න. ඉස්කෝලේ යන්නේ නැතුව ඒ හැදෙන පොඩි අවුලක් තියෙන ළමයි ටිකක් සමහර ළමයින්ට එනවා. ඒගොල්ලෝ එක පාටම යන්න බෑ කියන්නේ. යන්නෙම නෑ යන්නෙම නෑ. කකුල් වල එල්ලිලා අඬනවා. ඒ යුනිෆෝම් අඳින්නේ නෑ. හැබැයි මොනවා හරි කරලා ඉස්කෝලට ගිහින් දැම්මට පස්සේ ඔක පැය භාගයක් ඇතුළත ලෙඩේ හොඳ වෙනවා. ටීචර්ස්ලා යාළුවෝ එක්ක ඉන්නකොට එයා දැනගන්නවා මට මේකෙන් ගැලවීමක් නෑ. ඉස්කෝලේ කියන එකට එන්නම වෙනවා කිව්වට කියන එක දැනගත්තට පස්සේ එයා ඒකට හැඩගැහෙනවා. ඒ වගේ මේ අම්මලා ඉල්ලන ඒවා මේ විදිහට මොනවා හරි කරලා එයා ඉල්ලුවට බිම පෙරලි පෙරලි අඬුවට මුකුත් වෙන්නේ නැහැ දරුවට. එයා දවසක් අඬයි දෙකක් අඬයි ඒ විදිහට අඬලා එයා ඉගෙන ගන්නවා මේ මේ දේ මම ඉල්ලුවට වැඩක් වෙන්නේ නැහැ අම්මා මේක දෙන්නේ නැහැ කියන එක. ඉතින් ළමයාව එහෙම වෙන්නත් නොදී පුළුවන් තරම් රවට්ටගෙන පුළුවන් තරම් වෙන දෙයකට අවධානය යොමු කරලා ඒක අර ඉග්නෝ කරලා ඕගොල්ලෝ එක්ක ටීවී එක බලන්න පටන් ගන්නවා. එක්ක වෙන අනික් බබාලා එක්ක කතන්දරයක් කියනවා. මොකක් හරි කරනකොට අරයාට ඉබේටම ඒක නැවතිලා එනවා. ඉතින් ළමයා ගොඩාක් අඬද්දිත් බෑනේ හරි අමාරුයි බලන් ඉන්න බෑ යාට හුස්ම අල්ලන්න බෑ. ඉතින් එහෙම වෙන්න නොදී ඉක්මනින් රවට්ටගෙන වෙන පැත්තකට හරව ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එහෙම බැරි වුණා කියලා යාට ඒ ඉල්ලන දේ දෙන්න යන්න එපා. ඒක පුරුද්දට යනවා. ඊට පස්සේ පාලනය කරගන්නම බෑ. දැන් ওই මං කිව්වේ ක්‍රිටිකල් පේරන්ට්ස් පේරන්ට්ස්ලා සහ නර්චරින් පේරන්ට් ළමයි හදනකොට ඔය සිදුවෙන දේවල්. එතකොට දැන් ওই ළමයි කියන අයගෙත් ඊට පස්සේ අපි කියනවා natural child සහ adapted child කියලා දෙගොල්ලක් හැදෙනවා. ওই හදන විදියවල් එක ළමයි සමහර අය natural ළමයි කියලා අපි කියන අයගලන්ට natural child කියලා කියන අය හරිම විනෝදකාමී, හරි සැහැල්ලුවෙන් ඉන්නේ. ඒගොල්ලන් ශක්තිය ගොඩක් තියෙනවා, කුතුහලය තියෙනවා. එතකොට හරි ආදරණීයයි. අර ඒගොල්ලෝ හරි රිලැක්ස් එකේ ඒගොල්ලන්ගේ දේවල් වල යෙදෙනවා, සෙල්ලම් කරනවා, වැඩක් කරනවා, ඒ විදිහ ඉන්නවා. එතකොට ඇඩැප්ටඩ් චයිල්ඩ් කියන්නේ ඇඩැප්ටඩ් කියන්නේ මෙතන නිකන් අරන් හදාගත්ත කියන එක නෙමෙයි. ඒගොල්ලෝ නමුත් අර අරගොල්ලෝ කියන විදිහට හැදිලා කියන එක. ඒ විදිහට හැඩ ගැහිලා. අන්න ඒ විදිහට වෙච්ච මේ අයගේ ගිල්ටි කියන එක වැඩි, බය වැඩි. නිතරම ඒගොල්ලෝ අර මංකෝ වගේ අර චුරුචුරු ගාන අය. එතකොට ඩිප්‍රෙෂන් ගතිය, නිතර අඬන කරදරකාරී බව වැඩි. එහෙම ළමයි තමයි සමහර වෙලාවට ඔය ඕනාවට වැඩිය කරදර කරන්නේ, බයටපත් වෙන්නේ, තරහ ගන්නේ, සමහරු හරි අහංකාරයි. ඒ වගේ ගතිගුණ වැඩි වෙනවා මේ වගේ අර මේ
ස්වභාවික නොවන දරුවන්ගේ. ඉතින් ඒ නිසා එහෙම ඒ වගේ දරුවෙකුත් ඔයගොල්ලෝ හොඳට අවබෝධ කරගන්න දැන් චුට්ටක් හිතලා බලන්න තමන් තුලත් එන්නේ එහෙම දරුවෙක් ඉන්නවා. يعني අපේ ගාව හැම වෙලේම අපි කියනෝනේ අපේ ඇතුලේ ඉන චයිල්ඩ් කෙනෙක් ඉන්නවා. අපි ඒ යුගය පහු කරපු අයනේ. අපිත් කවුරු හරි දෙමව්පියෝ විසින් හදපු දරුවෝ. එතකොට එහෙම හැදෙනකොට අපි ගාවත් ඔය දෙවිදියම තියෙනවා. ඒකෙත් සියයට කීයක්ද මම සියයට කීයක් natural child කෙනෙක්ද සියයට කීයක් adapted child කෙනෙක්ද කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. يعني අපි ගාවත් ඕනාට වඩා බය තියෙනවා නම් depression ගතිය වැඩි නම් තරහ යනවා වැඩි නම් guilty කියන එක වැඩි නම් අර මං ඉස්සලා කිව්වා වගේ වැඩකල් දාන ගතිය ඔන්න ඔය වගේ ගති වැඩි අය අර අර වගේ critical parents ලත් එක්ක වැඩිපුර හැදිච්ච අය. මේක දැන් ඔයාලට වෙනස් කරන්න බෑ. දැන් ඔයගොල්ලන්ගේ අම්මලා ඔයාලව හදලා ඉවරයිනේ. හැබැයි ඔයාලට මේක අවබෝධයෙන් තමන්ව තේරුම් අරන් පොඩ්ඩක් ඉවසීමෙන් පුළුවන් තරම් මේ වගේ දේවල් වලට සහභාගී වීමෙන් මේවා මේ වගේ තව උන තරම් කියලා දෙන අය ඒ විදිය දේවල් වලට අහන්න පුළුවන් අද තියෙන මේ මාධ්‍යත් එක්ක. ඒ වගේ දැනුවත් වෙමින් තමන්ව පාලනය කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් තමයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට ඔය දැන් අපි දකින්නවනේ ළමයි අතරත් ඉන්නවනේ සමහර ළමයි අර මේ අනිත් ළමයින්ව බුලි කරන අය ළමයින්ට විහිළු කරනවා නම් දානවා රිදව නිකන් හිත රිදවන අය හරියට අපි ඉස්කෝලවල ඉන්නවනේ ඒ ටිකක් අහිංසක දරුවන්ව බුලි කරන අය ඉන්නවා අන්න ඒ වගේ අයගේ දෙමව්පියෝ ගොඩක් වෙලාවට ක්‍රිටිකල් පේරන්ට්ස්ලා ඒ වගේ අය පුරුදු වෙනවා අනිත් අයට හිරිහැර කරන්න පහත් කරලා කතා කරන්න. ඉන්නෝනේ හරියට ඉස්කෝලවල ළමයි ඉන්නවා එහෙම. ඉතින් ඒ වගේ වෙන්නේ අපි ගාව අර අර විදිහට ක්‍රිටිකල් පේරන්ට් ඕනාට විදිය වැඩිපුර තියෙන අම්මලා ළමයි හැදුවාම. ඒ නිසා පැහැදිලි කරගන්න තමන් කොයි විදිහටද ඉදිරියට තමන්ගේ දරුවොත් එක්ක වැඩ කරන්නේ කියන එක. එතකොට සමහර වෙලාවට මේ වගේ අය කණ්ඩායමක් ඉස්සරහා මේ ඇඩැප්ටඩ් විදියට හැදිච්ච ළමයි ඉදිරිපත් වීම අමාරුයි. කණ්ඩායමක් ඉස්සරහා කතා කරන්න බයයි. ඒගොල්ලන්ගේට ඕන විදියට දැන් හිතමු ඔයාලට ඕන විදියට යමක් සිද්ධ වෙන්නේ නැත්නම් සෙල්ලමක් කරන්න ගියත් එහෙම නැත්නම් යා වැඩිහිටියෙක් වෙලා මීටින් එකක් කරන්න ගියත් ඒක තමන්ට ඕන විදියට වෙන්නේ නැති වුනහම ඒකලොක ගොඩාක් එක්කෝ කේන්තියටපත් වෙනවා දුකටපත් වෙනවා ડિප්‍රෙෂන් වෙනවා මම දන්නවා අපිත් එක්කත් ඉන්නවා ඒ වගේ එක එක්කෙනෙක් ඉන්නවා අපේ ටීචර් කෙනෙක් ඒ ටීචර්ට බෑ පොඩ්ඩක්වත් මේ එයාට ඕන විදියට මේ දේවල් සිද්ධු නැති වුනොත් අපි හරි දැන් මම හරි කිව්වොත් ඔ කොහොමනේ මේ විදියට වුනොත් හොඳයි නේද කියලා එයාට ඒක රුස්සන්නේ නැහැ නිකන් එයා කියනවා මට හරි අමාරුයි එහෙම කවුරු හරි පේරන්ට් කෙනෙක් මැඩම්ට කිව්වද මේක හරියට උන්නේ නැහැ කියලා මේක මං අති මෙහෙම වුණාද ඒ වගේ පොඩි හරි දෙයක් වෙනවා නම් එයා හරියට ඒක එයාට ડિප්‍රෙෂන් වගේ එනවලු කවුරු හරි චෝදනාවක් පේරන්ට් කෙනෙක් පොඩි හරි දෙයක් කිව්වොත් ඉතින් ඒ එහෙම ඒ වගේ ගතිගුණ වැඩි ඒ වගේ අයගේ ඉතින් මේ වගේ අය තමයි ගොඩක් අර මං ඉස්සලා කිව්වා වගේ ඩෙඩ්ලයින්ස් වලට හරි බයයි ඒගොල්ලෝ එයාලට ඕන විදිහටම දෙයක් වෙන්න හරි ගස්ස ගන්න හදනවා ඉතින් ඔයාලා ගාවත් ඒ වගේ ගතිගුණ තියෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් අවදියෙන් ඉන්න, අවබෝධයෙන් ඉන්න, තමන් කොහොමද මේ වගේ දේවල් වෙනස් කරගෙන දරුවට උපරිම සහයෝගයක් දෙන අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් වෙන්නේ කියන එක. ওই ටික තමයි මම අද කතා කරන්න හිතුවේ. ඊට අමතරව අපේ මේ අපේ පේරන්ට්ස්ලා මේ ස්ටෙප් ෆෝවර්ඩ් පේරන්ට්ස්ලා ඇවිල්ලා ඉන්නවා නම් මෙතන අපේ ගෲප් එකේ දැනට ඉන්න අය ඔගොල්ලෝ හැමෝටම අපි විනාඩි කීපයක් ගන්න කිව්වා මාත් එක්ක කතා කරන්න හැමෝටම පොඩි chance එකක් දුන්නා උදාරි ටීචර් මෙතන ඉන්නවා උදාරි ටීචර්ටයි හන්සි ටීචර්ටයි කියන්න ඔගලන්ට කතා කරන්න පුළුවන් වෙලාවක් තාම එක්කෙනයි ඇත්තටම කතා කරේ අනිත් අයත් ටීචර්ස් ලගෙන් වෙලාව ඉල්ලගෙන කතා කරන්න සඳුදායි නම් පුළුවන් හෙටත් නැතුව සඳුදායි නම් අපි කතා කරමු එතකොට ඔගලන්ට අනික් ඇවිල්ලා ඉන්න ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා මොනවා හරි ඔයාලගේ පැත්තෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න මොනවද
බබාල සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔයාගේ ගතිගුණත් එක්ක ඉස්සරහට යද්දී ඔයා දැනගන්න ඕනේ කියලා හිතෙන දේවල්. චැට් එකට හරි දාන්න ප්‍රශ්නයක් තියෙනවා. සමහර ළමයි අනිත් එක තමයි අර ඕනවට වඩා මේ බැගෑපත් වෙන එක ඒකත් හොඳ ගතිගුණයක් නෙමෙයි. තමන්ගේ පෞරුෂය හරියට තියාගන්න ඕනේ. ඕනවට වඩා බැගෑපත් වෙන විදිහට දේවල් ඉල්ලන කරන දරුවෝ ගැනත් පරිස්සම් වෙන්න. එයාලගේ ගතිගුණ එහෙම තියෙනවා නම් ඔයාලගේ හරි එහෙම තියෙනවා නම් ඒවත් ඒක හොඳ දෙයක් නෙමෙයි. මුකුත් ප්‍රශ්නයක් තියෙනවද? පැහැදිලි වුණාද ඔයගොල්ලන්ට මේ කියපු දේවල්? දැන් තමන් දන්නකොට දැන් වෙනදා නොදැනනේ ඔයගොල්ලෝ ඔච්චර දරුවොත් එක්ක තරහ ගත්තේ, දරුවන්ට දොස් කිව්වේ, දරුවන්ව සමහර විට ඔයාලා හිතනවා හොඳ දෙයක් කියලා අර යාළුවන්ගේ වටිනාකම් කියලා ඔයාලගේ ළමයාව පල්ලෙහාට දාන එක, ඒක කවදාවත් කරන්න එපා. ඒ ළමයාට වඩා ඔයාගේ ළමයාගේ හැම වෙලේම තියෙන හොඳ දකින්න ඒ දේවල් වලින් එයාව උඩට ගන්නවා මිසක් එකම විෂයයට අර ළමයා වගේ මේ ළමයාට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒව ගැන ප්‍රශ්න කරන්න එපා. ඒ විදිහට එයාට පුළුවන් උපරිමයෙන් සහයෝගය දෙන්න ඒ විෂයෙන් එයාට ඉස්සරහට යන්න මොනවා හරි ගතිගුණ වලින්. හැම කෙනෙක්ගෙම ඒවා එයාට පිහිටන්නේ නැහැ. ඔයාලගේ ඒවා තමයි වැඩිම පිහිටලා තියෙන්නේ. කොහොමද? ප්‍රශ්න තියෙනවද කාට හරි? එහෙම නැත්නම් අපි අවසන් කරන්නද? හරි, මං හිතන්නේ කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැමෝටම පැහැදිලි වෙන්න ඇති මොකක්ද අද මේ කිව්වේ කියන එක. මොනවා හරි තියෙනවා නම් ඔගොල්ලෝ වෙනම අහන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වෙනම හරි අහන්න. හරි, ඉතින් පුළුවන් තරම් හොඳ ළමයි ටිකක් රටට දෙන්න ඕන නිසා තමයි අපි මේ වැඩසටහන් කරගෙන යන්නේ. ඉදිරියේදී අපි එලිමහන් වැඩසටහන් ආපහු පටන් ගන්නවා. මොකද ඔන්ලයින් එකට දැන් හරි අකමැති හැමෝම ඇතිනේ. ඉතින් දැන් අපි අවුරුදු 4ක් විතර ඔන්ලයින් හිටියා. ඉතින් පුළුවන් තරම් අපි ඔන්ලයින් වැඩසටහන් නවත්තන්නේ නැහැ, කරගෙන යනවා වෙනත් පළාත්වල අයට එන්න බැරි නිසා සහ පිටරට අය ඉන්න ඕන නිසා. නමුත් සමහර පළාත්වල අපි එලිමහන් වැඩසටහන් පටන් ගන්නවා. ඒ වගේම අපේ පේරන්ටින් වැඩසටහනක් අපි පටන් ගන්නවා ජූනි පළවෙනිදා ඉඳන්. කැමති අයට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. දෙමව්පියන්ට මේ කරුණුම අපි තවත් වැඩිපුර කෝස් එකක් විදිහට කරන්න පටන් ගන්නවා. ඒවට චැට් එකේ ප්‍රශ්න දෙකක් තියෙන, පොඩ්ඩක් උත්තර දෙකක් දීලා යමු. පුතාට නිතරම සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ. ක්‍රිටිකල් පේරන් කෙනෙකුගේ බබෙක් නිතරම බබාව පහත් කරනවා. ගොඩක් වෙලාවට එයාගේ අම්මත් එහෙමයි. ඒකෙදි කොහොමද බබාව හැන්ඩල් කරගන්නේ කියන එකද චතුරි අහන්නේ. ඒ වගේ බබාල එක්ක සෙල්ලම් කරන්න යවන්න එපා. ඒකෙන් බබාට හානියක් වෙන්නේ. බබාට හොඳ යාළුවෝ කෙනා ඉන්න ඕනේ. ඉතින් බබාට නොගැලපෙනව නම්, ළමයාගේ මානසිකත්වයේ පහළට වැටෙනව නම් අපි පුළුවන් තරම් ඉතින් ඒ වගේ අයගෙන් චුට්ටක් ඉතින් අම්මත් එහෙමයි කියලා දැන් වාට තේරෙනව නම්, ඉතින් අම්මා එහෙම නම් අනිවාර්යෙන් බබත් එහෙම වෙනවනේ. ඉතින් ළමයා හැබැයි ඉගෙන ගන්න ඕනේ කායකත් ඉන්න. නමුත් අර සෙල්ලම් කරනවා කියන එක අපි සතුටින් කරන්න ඕන දෙයක් නේ. කායකත් ඉන්න එක ෂේප් එකේ ඉස්කෝලේදී පන්තියේදී ඒ ළමයි ගෲප් එකක් දැන් මේ ඔයාගේ අසල්වැසියෙක් නම් අසල්වැසි බබාල එක්ක ෂේප් එකේ ඉන්න ඕනේ. නමුත් සෙල්ලම් කරනවා කියන එකට අර බබාව එයාට මැච් වෙන්නේ නැති වෙයි. මොකද හැම වෙලේම මෙයාව හැම වෙලේම මානසිකව පහළට වැටෙනවා. ඉතින් මං හිතන්නේ ඒක ඔයාට එහෙම වළක්වා ගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ බබා ගැන මුකුත් කියන්න එපා. එතකොට ඇත්තව පහත් දැම්ම වෙනවනේ. එහෙම නැතුව එයාට වෙනත් යාළුවෝ හොයලා දෙන්න පුළුවන් නම් බබා සිලෙක්ට් කරගනි එයාට හොඳ යාළුවෝ කවුද කියන එක.
මෙයා විතරයිම කියලා කියන්න බෑනේ ඉන්නේ. එහෙමනම් ඔයා ටිකක් මේ ළමයා ඉන්නේ ළඟ වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා වෙනත් ටිකක් එහා ඉන්න එක්කෝ ඥාති බබෙක්, එහෙම නැත්නම් ඉස්කෝලේ යාළුවෙක්ගේ ගෙදරකට ගෙනහිල්ලා හරි චුට්ටක් එයාට ඇති තරම් සෙල්ලම් කරන්න දුන්නොත් මෙයත් එක්කත් සෙල්ලම් කරයි. හැබැයි එයා එතකොට දන්නවා මගේ හොඳම යාළුවා ආරයා. මෙයා කියන දේවල් මම ඇත්තට වැටෙන්න ඕනේ නැහැ කියන එක. ඒ වගේ එක බැලන්ස් කරා නම් හොඳයි. මෙයා එක්කම දාලා මෙයත් එක්කම සෙල්ලම් කරන්න ගියොත් ළමයා මානසිකව වැටෙනවා. ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් නේ. ඉතින් ඒ වගේ තැන්වලින් පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුළුවන් නම් හොඳයි. හෝම්වර්ක් කරන්න, පාඩම් කරන්න දරුවා අකමැති නම් ඒ වගේ වෙලාවකට කොහොමද අපි ආව හොඳින් ඒකට යොමු කරගන්නේ? ඒක නම් ඉතින් මෙහෙමයි, හෝම්වර්ක් කරනවා කියන එකට ඉතින් ළමයි මං හිතන්නේ කොයි වෙලාවක බැලුවත් කැමති වෙන වෙලාවක් නැහැ. සාමාන්‍යයෙන් හරි අකමැති. ඉතින් ගොඩක් පිට රටවල් වල හරි ක්‍රමයට නම් හෝම්වර්ක් කියන ඒවා ඉතින් හැකිතාක් අඩුවෙන් දෙන්න ඕනේ. ඉතින් මේක වැඩේ වෙලා තියෙන්නේ අපේ හෝම්වර්ක් පුදුමාකාර ගොඩක් දෙනවනේ ඉතින්. ඉතින් මම නම් දකින විදිහට පුළුවන් හෝම්වර්ක් ටික ළමයාගේ කැමැත්තෙන් ළමයාව එකතු කරගෙන එහෙම පුළුවන් ප්‍රමාණය කරලා ඉතින් එයා බැහැයිම කියන ඒවා කරන්න බෑ. ඉතින් ඒක ටීචර්ට කියන්න තමයි වෙන්නේ. ඉතින් මේ ඒක මොකක් හරි වෙන ක්‍රමවේදයක් බලන්න වෙනවා. ඉතින් ළමයින්ට නම් ගොඩාක් බලපෑම් කරන්න එපා කියන එක තමයි ඉතින් අපිට කියන්න වෙන්නේ. එයාට පුළුවන් ප්‍රමාණය එයා කරපු දේ. ඒ වෙලාවේ බැරි නම් වෙන වෙලාවක හරි එයාගෙන් වෙලාවක් ගන්න. හරි පුතා අද සෙල්ලම් කරලා ඉවර වෙලා කරනවද, කෑම කාලා ඉවර වෙලා කරනවද, නැත්නම් ඉස්කෝලේ ගිහින් ආව ගමන් කරමුද, ඒ වගේ ටයිම් එකක් අරන් අර අකමැති ටිකක් ඉක්මනට ඉවර කර ගන්න විදියට පොඩ්ඩක් ෂේප් කරගන්නවා මිසක් ඉතින් ගොඩ අකමැති නම් කරන්න බෑම කියනවා නම් අඬනවා නම් මොනවත් කරන්න බැරි නම් ඉතින් ටීචර්ට ඒක දැනුම් දීම තමයි කරන්න වෙන්නේ. ඉතින් සමහර ළමයි මේ තියෙන ක්‍රමයට කැමතිම නැහැ. ඉතින් ඒක හරි අමාරුයි. ඉතින් මේ මට නම් ඉතින් ඇත්තටම සමහර වෙලාවල් වල මට කියන්න සිද්ධ වුණා මගේ දරුවට ඔයාට බැරි නම් ඉතින් කරන්න එපා කියන එක. ඉතින් මොකද එයාට ඊට වැඩි බෑම කියනවා නම් ඉතින් කොහොමද කරන්නේ? හැබැයි ඉතින් එහෙමයි කියලා ළමයි හෝම්වර්ක් කියන එක නොකලා කියලා ළමයට ඕ ලෙවල් රිසල්ට්ස් අඩු වෙන්නේ නම් නැහැ. ඉතින් ළමයා ඕ ලෙවල් ඔක්කොම රිසල්ට්ස් ගත්තා, හෝම්වර්ක් නම් ඔක්කොම කරේ නැහැ ඉතින්. ඉතින් ඒ කියන්නේ දෙකේ සමානකමක් නැහැ. දැන් අපිට ඕනේ ළමයා කොහොම හරි ඉහළට ගෙනියා ගන්නනේ. විභාගෙට පාස් කරලා ඒ ලෙවල් හරියට කරා නම් ඇතිනේ. හෝම්වර්ක් කරා කියලා ඒ ලෙවල් ඒ එකක් නැහැ නේ. හෝම්වර්ක් කරන්නේ අපි ඒක තව ටිකක් ග්‍රහණය කරගන්න. ඉතින් නමුත් ළමයා බෑම කියනවා නම් ළමයා මානසික වටනවාට වඩා පොඩ්ඩක් පුළුවන් වෙලාවට පුළුවන් විදිහට ඒක ෂේප් කරගන්නවා නම් තමයි හොඳ. ඉතින් ටීචර්ත් එක්කත් කතා කරලා මෙච්චර දෙන්න එපා ටීචර් කරන්නේ නැහැ මෙහෙමයි කියලා මන් දන්නේ. ඉතින් ඒක එක එක අම්මලා ඒක තමන්ගේ නේ දරුවා. ඒක නිසා අම්මලා ඒ ගැන තීරණය ගන්න එක හොඳයි. ළමයාව වැටුණාට පස්සේ ඉතින් දොස්තරලාගේ පස්සෙනුයි කවුන්සලර්ස්ලා පස්සෙනුයි යනවට වැඩිය පුළුවන් බැරි කියන තැන සීමාව අම්මලා තේරුම් ගන්නවා නම් හොඳයි කියන එක තමයි මට උත්තරයක් දෙන්න බෑනේ. දැන් හෝම්වර්ක් කරන්න එපා කියන්න බෑ. ටීචර්ස්ලා අපිට දොස් කියයි, එහෙම එකක් නෙමෙයි කියන්නේ. නමුත් ඒ දරුවා අනුව සමහර ළමයි හෝම්වර්ක් ටික ඔක්කොම කරනවා. ඒකේ ළමයන් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඉතින් දරුවෝ බෑම කියනවා නම් අඬනවා නම් බෙරියන් දෙනවා නම් ඉතින් ඒ ළමයාව අපි කොහොමද කරවන්නේ? ඉගෙන ගන්නවා කියන එක ළමයා කළ යුතු වැඩක්. පාඩම් කරන එක ළමයා විභාගේ පාස් කරන එක ළමයානේ කරන්න ඕනේ. ඒකේ ළමයට මහා වදයක් කරොත් ඒ ළමයට තවත් අධ්‍යාපනය එපා වෙනවා. ඒ නිසා එයා කැමති දේවල් එයා කරයි, අකමැති දේත් එක්ක ඉතින් චුට්ටක් ගැටලුවක් තියෙනවා. තව ප්‍රශ්න ඇවිල්ලා. අවුරුදු 4ක දරුවට ස්වාධීන තීරණ ගන්න නොදිය යුතු අවස්ථා තියෙනවද? අපොයෝ අවුරුදු 4ක දරුවට ඔක්කොම තීරණ ගන්න බෑ ස්වාධීනව. ඒ දරුවා මොකක් හරි පිහියක් අල්ලනවා නම්, පිහියකින් මොන හරි කරන්න යනවා නම්, නංගිට අනින්න හදනවා නම්, ඒ වගේ වෙලාවක ළමයාට ස්වාධීන තීරණයක් ගන්න බෑනේ. එයාගේ ආරක්ෂාව, එයා සහ එයාගේ වටේ ඉන්න අයගේ ආරක්ෂාව හැම වෙලෙම අපි ඒ වගේ වෙලාවට අපි වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් අපි කවුන්සලර් කෙනෙක් විදිහට වුණත් සමහර වෙලාවට දැන් අපි කියනවනේ රහසිගත බව සුරකින්නවා කියලා. අපි ඔයාලගේ කවුන්සලර් කවුන්සලින් වලට ඔයගොල්ලෝ ආවොත් අපි ඔයාලගේ රහසිගත බව රකින්නවා. ඒක තමයි සාමාන්‍ය නීතිය. හැබැයි අපිට වුණත් තියෙනවා ඒක කඩන්න අවස්ථා. කෙනෙක් තමන්ගේ ජීවිතයට හානි කරගන්න හදනවා නම් අපිට පුළුවන් ඒක පොලිසියකට හරි යාගේ වැඩිහිටියෙකුට හරි ඕන කෙනෙකුට දැනුම් දෙන්න.
කෙනෙක් තව කෙනෙක්ට හානි කරන්න හදනවා නම් අපිට පුළුවන් ඒක දැනුම් දෙන්න. ඒ වගේ අවස්ථා තුනක් තියෙනවා. ඒ නිසා අවුරුදු 4ක ළමයට ඔක්කොම තීරණ ස්වාධීනව තීරණය කරන්න බෑ. අන්න එතෙන්දී ඔයාලගේ ක්‍රිටිකල් පේරන්ට් ඕනේ වෙනවා. මෙන්න මේක මෙහෙමයි. මෙතෙන්දී මෙහෙම හැසිරෙන්න ඕනේ කියන එක කියන්නම ඕනේ. වැරදියට තේරුම් ගන්න එපා. මං කියපු දේවල් ස්වාධීන තීරණ හැම වෙලාවෙම ගන්න නෙමෙයි පුළුවන් දේවල්. ඇඳුමත් තෝරගන්න දැන් ඉදට අඳින එක කියන්නේ පාටියට අඳින එක ළමයට හැම වෙලෙම තීරණය කරන්න බෑ. පාටි ෆ්‍රොක්ස් කීපයක් දීලා එකෙන් එකක් තෝරගන්න කිව්වොත් එයා තීරණය කරයි. එහෙම නැතුව ළමයා ගෙදරට අඳින එක ඇඳලා පාටියට යන්න එකයි යන්න බෑනේ. එහෙම නැතුව ගෙදරට අඳින එක තෝරගන්න එදාට පොඩ්ඩක් නාන එකේ දැන් නාන්න නැතුව ඉන්නත් බෑ. නාන වෙලාව අද මේ ටික සෙල්ලම් කරලා ඉවර වෙලා එන්න. අන්න එහෙම තීරණ පොඩ්ඩක් අර අපි ඒක ඇති අම්මලා බුද්ධිමත් වෙන්න ඕනේ. ස්වාධීන තීරණ හැම වෙලෙම ගන්න බෑ බබෙකුට. පොඩි පොඩි දේවල් වලින් පුහුණු කරන්න. වෙනම කතා කරන්නේ කොහොමද කියලා අහනවා. මගේ නම්බර් එක කියන්න. ඔයාලා ඉතින් මගේ නම්බර් එක දන්නවනේ WhatsApp group එකේ ඉන්නවනේ. අනික අය කවුරු හරි කාට හරි අවශ්‍යයි නම් 0715750525 මේ එහෙම නැත්තම් එහෙම මෙසේජ් එකක් දාලා WhatsApp කරලා හරි අහන්න වෙලාවක්. එතකොට ඉතින් කවුන්සලින් session එකක් ගන්නවා නම් අපි අය කිරීම කරලා කරන තමයි කරන්නේ ඉතින් කවුන්සලර් කෙනෙක් විදියට. එහෙම නැතුව චුට්ටක් වෙලා කතා කරන්න නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම මේ අය කිරීමක් නැහැ. කතා කරන්න එහෙම අවශ්‍යයි නම් දෙමව්පියන් දෙන්නගෙන් කෙනෙක් දුරස් නම් adapted child කෙනෙක් වෙන්න පුළුවන්ද? දුරස්කම කියන එක එතනදී එහෙම adapted වෙන්න බලපාන්නේ නැහැ. ඒ දෙමව්පියා දුරින් ඉඳගෙන හරි ළමයාව හදන විදිය බලපාන. ඒ දෙමව්පියා දැන් අපි කියමුකෝ අම්මා හරි තාත්තා හරි ඉන්නේ රට කියලා. අම්මා නම් ඉතින් රට ගියොත් ගොඩක් වෙනායනේ ළමයාව මෙතන හදන්නේ. අන්න එහෙම වෙනකොට ඒක ගොඩක් බලපාන්න පුළුවන් ළමයාව හදන අය. තාත්තා රට නම් ඉන්නේ තාත්තා නිතර කතා කරනවා නම් තාත්තා දෙන උපදේශ තාත්තාලා එහෙ ඉඳන් නීති දාන්න පුළුවන්. ඔහේ යන්න එපා, අරක කරන්න එපා, මේක කරන්න එපා. ඔයා ලකුණු ගන්න ඕනේ, මම මෙච්චර මෙහෙට වෙලා දුක් විඳිනවා. 90ට වැඩි ඇයි මොකද ගත්තේ නැත්තේ? අන්න එහෙම කරනවා නම් ඇඩැප්ටඩ් වෙන්න පුළුවන්. මොකද නිකන් ළමයාට හරි පීඩනයක්. එහෙම නෙමෙයි ඉතින් තාත්තා එක්ක ෆෝන් එකෙන් හරි මේ වීඩියෝ කෝල් එකෙන් හරි කතා කරන වෙලාවට ළමයාගේ හිතට ශක්තිය දීලා පුතාට පුළුවන් පැත්තෙන් යන්න, පුතාට ඕන විදිය කරන්න. අම්මගෙන් අහගන්න මන් නෑනේ ළඟ, අම්මා තමයි ඒක ගැන දන්නේ. අර එහෙම තාත්තා නම්‍යශීලී වෙලා කරනවා නම් එහෙම වෙන්නේ නෑ. තාත්තා පිටරට ඉඳන් අම්මවත් පාලනය කරනවා නම් ඉතින් අම්මා පවා ඇඩප්ටඩ් චයිල්ඩ් වෙනවා අන්තිමට. ඒ කියන්නේ තාත්තලා සමහර අය පිටරට හිටියත් පුදුම නීති ගොඩක් නේ දාන්නේ. මන් දන්නවා මෙතනම ඉන්න සමහර අයගේ එහෙම ඉන්නවා. මේ ඉතින් ඒ වගේ මේ කියන්නේ මෙතන කියන්නේ මං කියන්නේ අපේ ගෲප් වල ඉන්න අය ඉන්නවා එහෙම ගොඩාක් මේ තද බල නීති දාගෙන ඉන්න තාත්තලා ඉන්නවා පිටරට හිටියත්. ඉතින් ඒ නිසා ඒක අම්මට බලපානකොට ඉතින් අම්මත් තිබේටම තාත්තා කියපු ක්‍රියාත්මක කරන්න යනකොට ඉතින් ළමයාට ඒව බලපාන. එනිසා ඉතින් දෙන්නම නම්‍යශීලී වෙන තරමට, ඒ කියන්නේ ළමයාට ඕන ඕන දේ කරන්න නෙමෙයි මේ කියන්නේ. අවශ්‍ය තැනදී නීති ක්‍රියාත්මක වෙන්න ඕනි සහ ඒවා බිත්ති වගේ නීති වෙන්න ඕනි. ළමෙන් කිව්ව පළියට වෙනස් වෙන්නත් එපා. මැඩම් කියන නිසාම මා දැන් හෝම්වර්ක් බල කරන්නේ නැහැ. ළමයාත් සතුටින්, මාත් සතුටින්. අන්න ඒකනේ. ඉතින් හෝම්වර්ක් නොකරපුවම මං හිතන්නේ දුක් වෙන එකම කෙනා ටීචර්. අම්මත් සතුටින් ළමයාත් සතුටින් නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ටීචර් තේරුම් ගනි මේ හෝම්වර්ක් සේරම මුන්ට කරන්න බෑ කියන එක. ළමයි හැමෝම එක જાතිය නෙමෙයිනේ. ළමයි 40ක් ඉන්නවා නම් 40 40 විදියක්. ඉතින් ඔය 40ටම එකම හෝම්වර්ක් එක දීලා එකම විදියට කරන්න කිව්වහම අර ඔයගොල්ලෝ දන්නවනේ අර කතන්දරයක් තියෙන්නේ අපි නිතරම අපි මේ කවුන්සලර්ස්ලා ඔය සයිකොලොජි කරනයි කියන එකක්. අර මාළුවවයි ඉබ්බවයි කුරුල්ලවයි අලියවයි ඔය ඔක්කොමලා කට්ටිය එකට සෙට් කරලා එක පේලියට තියලා තරගයක් තියෙනවා. ගහට නගින්නේ කවුද? ගහට නැගපු කෙනා දෙනු. ඉතින් නගින්න බෑනේ දෙයියනේ ඔක්කොටම. කුරුල්ලා නගි. වඳුරා හිටියනම් වඳුරා පටස් ගාලා නගි. හැබැයි මාළුවට යන්නත් බෑ, ඉබ්බට යන්නත් බෑ, අනිත් අයට යන්න බෑ. සර්පෙක් හිටියොත් බඩ ගාලා හරි මොකක් හරි සිස්ටම් එකකින් යයි. ඔය ඉන්නේ කොපි කරලා හරි කරගන්න අය. දැන් හෝම්වර්ක් ඔයාගේ ළමයා කරාම ටක්ටක් ගාලා කොපි කරා ටීචර්ට පෙන්නුවා අනිත් ළමයා. එහෙම ළමයිනුත් ඉන්නවනේ. ඒ බඩ ගාලා මොකක් හරි ක්‍රමයකින් කරන අයත් ඉන්නවා.
එහෙම නැතුව අනිත් උන්ට කරන්න බෑ නම් බෑ. ඒක හින්දා පුළුවන් ඒවයි ළමයින්ට දෙන්න. ඒ ළමයි සතුටින් හෝම්වර්ක්. ඔයාලා දැන් හොඳට මං කියන දේ පොඩ්ඩක් මේක තේරුම් ගන්න. ටීචර්ලා ඉන්නෝ නම් ටීචර්ලා තේරුම් ගන්න, නැත්නම් ඔයාලගේ ටීචර්ලාට ඕගොල්ලෝගෙන් තේරුම් කරලා දෙන්න. ළමයා සතුටින් කරන හෝම්වර්ක් ටිකක් හරි මොනවා හරි ටීචර්ලා දෙන වැඩ, නැත්නම් කිව්වේ නැතත් පාඩම් කරන එහෙම පොත් සහ ඒ සබ්ජෙක්ට් ටිකක් තියෙනවනේ. අන්න ඒක තමයි ඒ ළමයාගේ ඇඟේ තියෙන රුචිය. ඒ ළමයා කැමති ඒ පැත්තෙන් යන්න. ඉතින් අපිට ළමයාට විෂයන් 10ක් ඉගෙනුවා කියලා මේ ළමයා 10ම දක්ෂයෙක් වෙන්නේ නැහැනේ. මේ ළමයා කවදා හරි යන්නේ එක පැත්තකින්. ඒක නේ ලෙවල් වලදී තාය හතරක් බවට පත් කරලා ගුණා කරන්නේ. සයන්ස් තෝරගන්නවා කට්ටියක්, ආර්ට් තෝරගන්නවා කට්ටියක්. හැබැයි ඕ ලෙවල් වලදී මේ ඔක්කොම උගන්නනවා. ඔක්කොම උගන්නමු පළියට ඔක්කොම ඉගෙන ගන්න බෑ. ඔක්කොටම දක්ෂයෙක් වෙන්නේ නැහැ. සේට්ටම 100න් 100 ගන්න බෑ. අනිත් එක මේ ඕගොල්ලෝ තමයි හදාගෙන තියෙන්නේ ඒ නමයක් ගන්න ඕනි කියන එක. ඒක මේ අම්මලාගේ සහ ගුරුවරුන්ගේ සහ ඉස්කෝලවල තියෙන සිස්ටම් එකක් නිසාත් සී කියන එකවත් ඒ ලෙවල් වලදී ඕකේ. ඒකයි ඒ 3යි බී 3යි සී 3යි තිබ්බොත් ඒ ලෙවල් කරන්න බැරිද? ඕ ලෙවල් කියන්නේ ඒ ලෙවල් කරන්න ඕන කරන ක්වොලිෆයිඩ් වීමක් විතරයි. එතකොට ඒ නමේ අවශ්‍ය නැහැ ඒ ලෙවල් කරන්න. දැන් මේ ඔයාලා ඔක්කොම හෝම්වර්ක් කරවන්නේ මොකටද? ඒ නමේ ගන්න. ඉතින් ඕක එක විෂයකට වැඩිය මහන්සි නොවි අනිත් ඒවාට මහන්සි වෙලා ඒ පුළුවන් විදියට ඕ ලෙවල් කරා නම් තමයි කිසි අවුලක් නැතුව හරීම සතුටින් ඕ ලෙවල් කරන. අපි කරේ එහෙමනේ. අපිට නෑ, මට නම් නෑ, ඔක්කොම ඩීස්. ජීවිතේට ටියුෂන් ගියෙත් නෑ. මගේ යාළුවෝ ගියා. ඒගොල්ලෝ ඇවිල්ලා ටියුෂන් පන්ති වල රස රස දේවල් කියනවා. ඒ කාලේ ටියුෂන් පටන් ගත්තම කාලේ ඉතින් අප්පච්චි ගිහින් ගාව, අප්පච්චි ගාව අඬනවා ගිහිල්ලා. අනේ අප්පච්චි මාවත් යවන්න, යාළුවෝ ඔක්කොම යනවා කියලා. නෑ ඔයාට ඕනේ නෑ කිව්වා. ඔයාට ඒ ලෙවල් කරගන්න පාස් වෙන්න පුළුවන් නම් ඔයා ඇති කිව්වා. ඔයා දන්න හරිය ඇති ඕකෙන් ලියන්න. බී ආවත් එකයි සී ආවත් එකයි ඕන එකක් ආපු දෙන් කිව්වා. ඉතින් ඇත්තටම ලිව්වා. ඉතින් ඔක්කොම ඒ ඩීස් නෑ. අපිට තිබ්බේ ඩීනේ. සීත් තියෙනවා. හැබැයි ඉතින් ඒ ලෙවල් කරා. ඉතින් අර අර ඔක්කොම ටියුෂන් ගිහිල්ලා පාස් වෙච්ච අයට වැඩිය අපි ඒ ලෙවල් කරගත්තා. අන්තිමට ළමයා යන්නේ එක පැත්තකින් ඉන්නේ. ඉතින් දැන් අපි ඒ ලෙවල් උත් කරලා මේ සයන්ස් කරාට, හැබැයි අපි සයන්ස් වලින් ගියෙත් නැහැ. ආයි අන්තිමට සයිකොලොජි වලට ආවා. සයන්ස් කරලා ක්ලාස් එකක් අරගෙන උපාධිය ඉවර කරා. කරලා ආයිත් සයිකොලොජි කරා. ඒ වගේ අපේ රුචිය තියෙන්නේ වෙන දිහාට. ඉතින් ඒ නිසා බොරුවට ළමයි මහන්සි කරන්න එපා. ඔය ඔක්කොගෙම හෝම්වර්ක් කරන්න. එයා කැමති පැත්තෙන් හෝම්වර්ක් ටික අලස්සට කරයි. සමහරු මැත්ස් හෝම්වර්ක් ටික කරනවා. සමහරු ඉතිහාසය හෝම්වර්ක් එක කරනවා. මැත්ස් කරන එක්කෙනා ඉතිහාසයට කැමති නැහැ, ඉතිහාසය කරන එක්කෙනා මැත්ස් කැමති නැහැ. පොඩ්ඩක් හොඳට හොයලා බලන්න ඕගොල්ලන්ගේ ළමයි කැමති විෂයන් කියලා જાතියක් නැද්ද කියලා. ඒ නමෙම ඕනි කියන අය ඔක්කොම කරයි. ඒක ඒ ළමයාගේ කැමැත්ත. එයාටත් ඕනේ නමේ. එතකොට එයා කරයි. නමුත් බලපෑමෙන්, අමාරුවෙන්, මහන්සියෙන් අඬ අඬා කරන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ හිත එකඟ කරගන්න ඒ නමයක් ඕනේ නැහැ කියන තැනට. එතකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳෙනවා. මගේ ළමයා නම් ඔක්කොම ගත්තේ නැහැ. එකකට 100ක් ගත්තා. එයා කිසිම දවසක ඒ විෂයට ක්ලාස් ගියෙත් නැහැ. ඉස්කෝලේ විෂය එයා අලුතෙන් ඒ ඉස්කෝලට ගියේ. එතකොට ඒ විෂය එයා පොඩි කාලේ ඉඳන් කරපු ළමයි හිටියා. මොකද්ද විෂය? මේ ෆ්‍රෙන්ච්. එතකොට එයා ඒක කරලා තිබුණෙත් නැහැ. එයා කිව්වා මට, මන් දන්න විදියට ෆ්‍රෙන්ච් ලියන්න මට නම් ඕකට ක්ලාස් යන්නත් බෑ. මේ අන්තිම අවුරුදු කීපයනේ අන්තිමට ගියේ. ඉතින් අනිත් ඒවා ඔක්කොටම ඒස් තියෙනවා. අරකට 100ක් ආවේ. ඉතින් එයා කිව්වා මට ඔකට ඔය හැටි මහන්සි වෙන්න ඕනේ නැහැ, මට ඒ නමයක් ඕනේ නැහැ, මට ඕක මොක තිබ්බත් කමන්නේ නැහැ, මම ඒ ලෙවල් කරනවා නේ කියලා. ඉතින් ඒ ඉතින් එච්චරනේ. ඉතින් මං ඒ ළමයාව ක්ලාස් හැරියෙත් නැහැ, හස්බන්ඩ් කවදාවත් ඇහුවෙත් නැහැ. ඔයාට පුළුවන් දැහුව පාස් වෙන්න. අප පුළුවන් කිව්වා. ඔය ළමයි ගන්නකොට ලකුණු ගත්ත හැකි මටත් ඒකට එහෙම කියලා ඉතින් 100ක් ගත්තා. ඉතින් මූ ප්‍රශ්නයක් නැහැ. අද ඒ ළමයා උපාධියක් කරනවා. ඔයාලට එතෙන්ට හිත හදාගන්න බෑ. ඒකයි ඔය තියෙන තරම් සේරම හෝම්වර්ක් කරන්නේ. ඔයගොල්ලෝ හිතනවා ඒ හෝම්වර්ක් ටිකත් කරේ නැත්තම් ළමයාට ඒක පාඩම් හිටින එකක් නෑ කියලා. එහෙම නෑ. ඔය ළමයි කොහොමත් ඉගෙන ගන්න යාලට ඕන ටික. ඒකෙන්ද නිකන් බොරුවට වද දෙන්න එපා. ටීචරට තේරුම් කරලා දීලා මේ අම්මා කියනවා වගේ මාත් සතුටින් ළමයාත් සතුටින් කියන தත්තට එන්න. මම නම් එහෙම තමයි හිතේ. ඒ ළමයාත් ක්ලාස් ගියෙත් නෑ, මගේ ළමයාත්. ඉතින් මොකුතුන් නෑ. පුළුවන් ඒ අවශ්‍යම ටිකට යකුවා. මට මෙන්න මේකට ක්ලාස් එකක් ඕනි කියලා. ඉතින් ඒකට යවුවා. එච්චරයි. තෑන්ක් කරලා තියෙනවා. ඇඳුම් ගැටලුව තමයිලු තිබ්බේ. ඒ කියන්නේ මම හිතන්නේ එයාට ඕනේ ව අඳින්න ඉල්ලනවා ඇති.
මගේ දෙවනි බබා ලැබුණාම ලොකු බබා ගොඩක් ආදරේ හෙව්වා. එයා අතින් බත් කන්නේ නැහැ. ඇඟ හෝදවා ගන්න ආසයි. මට කියලම වඩා ගන්නවා. ඒක යාට ප්‍රශ්නයක් වෙයිද? නෑ, එහෙම වෙන්නේ නෑ. දැන් ඔයා ඔය කියන විදිහට දෙන්නම බබාලානේ තාම. ඒ කියන්නේ ලොකු ළමයා වඩා ගන්නවා කියන්නේ වඩා ගන්න පුළුවන් හින්දානේ, අවුරුදු 10ක් විතර වෙලා නෑ කියන එකනේ. ඉතින් අනේ වඩා ගන්න කන්න කවන්න පුළුවන් තරම් යව නාවන්න හොදවන්න. එයාට එයාගේ මොනවා හරි මානසික එයාට අතෘප්තියක් ඇවිල්ලා හින්දානේ එයා මේ අම්මට කියලා මේ ටික කරගන්න හදන්නේ. ඒක හින්දා එයාට ඒ ටික කරලා දෙන්න. මොකද එතකොට එයා තෘප්තිමත් වෙනවා. එයා තෘප්තිමත් වුණාම එයාගේ පර්සනලිටි එකට එයා සැටිස් නේ. එයා සැටිස් නංගිට වගේම මටත් කරා. අම්මි මටත් ආද දැන් මේ බලන්නේ අම්මා මට ආදරෙයිද කියලා. අම්මා මාව හේදුවේ නැත්තම් අම්මා නංගිව සෝදනවා මාව සෝදන්නේ. අම්මා නංගිට කවනවා මට කවන්නේ. අම්මා නංගිව වඩා ගන්නවා මාව වඩා ගන්න. මේ කියන විදිහට මේ බබා තාම වඩා ගන්න පුළුවන්. අනේ වඩා ගන්න. එයා අක්කා හරි අයියා හරි වුණාට එයා බබෙක් තාම. අර චූටි බබා ඉපදුන් නැත්තම් එයාව අදටත් වඩා ගන්නව නේද? අදටත් කවනව නේද? ඒව කරන්න. කිසි අවුලක් වෙන්නේ නැහැ. ඉතින් එයා ටිකක් ලොකු වෙනකොට එයා තේරුම් ගනී අම්මි මටත් ආදරේ. එහෙම නැත්තම් ඕක ජීවිත කාලයටම තියෙන ප්‍රශ්නයක්. ජීවිත කාලයටම තියෙන ප්‍රශ්නයක් කරගන්නවා අම්මා මට නෙමෙයි නංගිට තමයි වැඩියෙන් ආදරේ වුනේ. දැනටත් නෑ ඕගොල්ලෝ හිතලා බලන්නකෝ. ඔයාලගේ ඔළුවේ තියෙනවනේ ඔමෙව. ඒ නිසා එහෙම වෙන්නේ නැති වෙන්න මෙයාව තෘප්තිමත් කරන්න. ටිකක් දවස් ගියාට පස්සේ එයා ඔය හැමදාම බත් කවා ගන්නෑ. එයා කන්න පටන් ගන්නවා. හරි, ප්‍රශ්නත් ඔන්න උත්තර දුන්නා. මම හිතනවා ඔයාලා හැපි කියලා, සතුටුයි කියලා, ඔයගලන්ට සැටිස් වෙන්න පුළුවන් උත්තර ලැබුණා කියලා. එහෙනම් දැන් රැ වෙලා නිසා අපි නවත්තමු. මං හිතුවා අද චුට්ට දෙන යාවේ කියලා. මං හිතුවා මං ආයෙ කරන්නෙත් නෑ, මම මොකටද මෙච්චර මහන්සි වෙන්නේ කියලා. එහෙම නෑනේ, ඔක්කොමලා ආවා ගොඩක් අය. ඉතින් සතුටුයි, මොකද අපිත් මහන්සි වෙනවා මේවා කියලා දෙන්න, නොමිලේ කරන්න. ඉතින් එතකොට ඒක ගණ්ඩත් අය ඉන්න බෑ. ඉතින් ඒ නිසා සන්තෝසයි හැමෝම ආපු එක ගැන. ඉතින් හොඳ දරු පිරිසක් හදන්න. මගේ නම් එකම අවශ්‍යතාවය ඒකයි. මේ රටට ඔය කියන තරම් ළමයි නරක් වෙලා, ළමයින්ට මුකුත් අමුතු දෙයක් වෙලා නැහැ. අම්මලා හොඳයි නම් ළමයි හොඳ වෙනවා. මයි අම්මලා තාත්තලා දෙගොල්ල සහ ගුරුවරු පුළුවන් තරම් මේ ළමයිව තේරුම් අරගන්නවා නම් පීඩන දෙන්නේ නැත්තම් මේ මනසට ඒගොල්ලෝ තෘප්තිමත් සතුටින් ඉන්න දරුවෝ විදියට හැදේ. ඉතින් ඒක තමයි අපේ ස්ටෙප් ෆෝවර්ඩ් බලාපොරොත්තුව. හරි, එහෙනම් හැමෝටම ගුඩ් නයිට්. Thank you. Thank you, madam. Good night. Good night.